ජාතිස වෛද්‍යතුමා ගරු කතානායකතුමනි ගරු අනුසානායක මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ද කල්තැබීම් යෝජනාව මස්තිර කරන ගරු කතානායකතුමනි අපේ අනුර දිසානායක මන්ත්‍රීතුමාගේ කතාවේ යෝජනා ගණනාවක් කරලා අපි සලකලා බලන්න තිබෙනවා එකඟ වෙන්න කරුණුත් තියෙනවා එකඟ නොවන කරුණුත් තියෙනවා ඒත් එකක් මම ප්‍රතික්ෂේප කරනවා අපි කිසි විටක ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ 2015 අපි බලයට මේ ආණ්ඩුව හදන අවස්ථාවේදී සමස්ත ඉල්ලීමේ කඩාවැටීමක් තිබුණා. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම විශ්‍රාමිකයන්ට අපි අප්‍රේල් මාසයේ ගියසේ රුපියල් 1000ක් වැඩි කරා. අපි රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරා, පුද්ගලිකාංශයේ පඩි වැඩි කරා, ග්‍රෑස් රුපියල් 300කින් අඩු කරා, කිරිපිටි රුපියල් 68කින් අඩු කරා, පාන් පිටි රුපියල් 12.50කින් අඩු කරා, සීනි රුපියල් 10කින් අඩු කරා. මුං ඇට රුපියල් 40කින් අඩු කරා හාල් මැස්සන් රුපියල් 15කින් අඩු කරා සස්ත්‍රජන් රුපියල් 100කින් අඩු කිරීම ටින් මාල් රුපියල් 60කින් අඩු කිරීම උඹලකඩ රුපියල් 200කින් අඩු කිරීම මිරිස් රුපියල් 25කින් අඩු කිරීම භූමිතෙල් රුපියල් 6කින් අඩු කිරීමෙන් එතන පාරිභෝගිකයන් අතරේ යලිත් මුදල් ලැබලා දුන්නා සමස්ත ඉල්ලීම වැඩි කරන්න අපි දිනෙන් දින යනකොට කාලයක් යනකොට සමාජයේ සමහර බඩු බාණ්ඩ මිල වැඩි වෙනවා අඩු වෙනවා ආදායම් වැඩි වෙනවා කෙසේ හෝ සමස්තයක් ඇට් මේ සමස්ත ඉල්ලීම ආපහු කඩාවැටෙන තැනකට අපි යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම විශේෂයෙන් කියන්න කැමතියි මේ ප්‍රකාශයේ අපි මම එදා පාර්ලිමේන්තුවට කරේ අපේ ව්‍යවස්ථාව 148 යටතේ රාජ්‍ය මූල්‍ය බලතලයේ තියෙන ඔක්කොම සියල්ලම තියෙන පාර්ලිමේන්තුවට the parliament has full control over public finance මේක හුඟක් කල් අපි ක්‍රියාත්මක කරේ නැහැ එත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතියන් පස්සේ පාර්ලිමේන්තුවේ බලතල පාර්ලිමේන්තුවට දෙන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ විටින් විට ප්‍රකාශ කරන්නට කියලයි බලාපොරොත්තු වුනේ ඒකම අපේ අනුර දිසානායක මන්ත්‍රීමා කිව්වා මේ අයවැය ගැන මේ මොකද්ද මේ අයවැය ගැන කරන්නේ ලංකාව විතර නෙමෙයි අද ගෝලීය ආර්ථිකයේ තියෙන ප්‍රශ්න නිසා විටින් විට සිදු වෙලා තියෙනවා අයවැයව සංශෝධනය කරන්න. දැන් ගිය සුමානේ ඉස්සෙල්ලා සුමානේ මේ බ්‍රිතාන්‍යයේ විශේෂයෙන්ම මුදල් ලැබෙති නැත්නම් චාන්සලර්තුමාට අයවැය යලිත් සංශෝධනය කරන්න සිදු වෙලා ඒක ඇමතිවරයෙක් ඉල්ලලා අස්සුණා. ඒ තත්ත්වයට අර්බුදයකට ආවා. අනේ හැම රටේම තමන්ගේ අයවැය සංශෝධනය කරලා තියෙනවා. මොකද මේ ගෝලීය තත්ත්වය අපිට කියන්න බෑ මොකද්ද සිදු වෙන්නේ කියලා හෙට ඇමරිකාව බලාපොරොත්තු වෙන්නේ එයාගේ මහා බැංකුවේ තුලින් ණය පොලිය වැඩි කරන්න යම් කිසි සීමාවකට ආයෙන් පස්සේ නොකරන්න කියලා තියෙන එක මොකද අනික් රටවල් වලට ඒක හා සමානව තමන්ගේ ණය පොලිය වැඩි කරන්න බැරි වුණා. දැන් අපි තාම දන්නේ චීනේ පියවර අරගෙන දෙන සමහර ඒවා ක්‍රියා කරන අනික් වගේ නම් අපිට තාම කියන්න බෑ ජපානේ ගත්තේ පියවර ජපානේ බලාපොරොත්තු උනේ ප්‍රමාණ නෙමෙයි ක්‍රියාත්මක කරලා තියෙන. දැන් ඉන්දියාවෙත් කිව්වට 7.8 ක දියුණුවක් වර්ධනයක් ඇති වෙනවා කියලා සමහර තැන්වල ඒකත් අද ප්‍රශ්න කරලා තියෙනවා. අද අපි තියෙන මේ ගෝලීය ආර්ථිකය අනුව මේ 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 ව්‍යාකූල තත්ත්වය අනුව විටින් විට පාර්ලිමේන්තුව දැනුම් දීලා තමන්ගේ යෝජනා සංශෝධනය අපි කල් ගියොත් වෙන ජනතාවට එතකොට පටි අදර ගන්න කියන්න සිදු වෙනවා. දැන් මම එදා කතා කරද්දී තෙල් මිල අඩු වෙලා තිබුණා. අන්තිමට මේ සති දෙක තුන තුළදී තෙල් මිල ඩොලර් 20කට අඩු වුණා. දැන් ආපහු 40කට ගිහින් කවුරුවත් කියන්නේ නැත් මාස 6ක් මේක 40 තියෙනවා කියලා. ආපහු වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. මේකේ විපාක ප්‍රතිවිපාක තියෙනවා. සවුදි අරේබියාවටත් මේකේ බලපාලා තියෙනවා. අන්න ඒ කාරණේ තියෙනවා. ඒක ඉවත් වෙලා නැහැ. මං එදා කිව්වට වඩා සමහර වෙනස් තත්වයක් අද තියෙන්න පුළුවන්. ඒ වෑම තමයි මේ අපි එකක් මතක තියාගන්න ඕනේ. බ්‍රිතාන්‍යයේ ජනමත විචාරණෙන් තීරණය කරොත් යුරෝපීය සංගමයෙන් පිට වෙනවා කියලා විශාල හානියක් යුරෝපයටත් ආර්ථිකයටත් අපි වගේ රටවල් වලටත් වෙදෙන්ට යනවා. ඒ තත්ත්වය අපිට කියන්න බෑ. එහෙම තත්ත්වයක් ඇති වුණොත් මේ සභාවට ඇවිල්ලා ආපෝ කරුණු කියන්න අපිට සිදු වෙනවා. එයා අනික් අතට ගෝලීය වශයෙන් තියෙන ආරක්ෂා තත්ත්වෙ දියුණු වෙලා නැහැ. සමහර කෝ ISIS ඉවරයි කියලා අපි ඊයේ දැක්කා. එයාට තියෙන බලේ සවුදි අරේබියාවට සිදු වෙලා තියෙන ආර්ථික ප්‍රශ්න යෙමනෙන් ඉවත් වෙන්න.
යෙමනේ තත්ත්වය විසඳලා නැහැ. ඒ නිසා ලෝකේ ලිබියාව දිහා බලන්න ලෝක හැමතැනම අපිට පේන හැටියට තවත් මේ 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 වර්ෂයේ මේ ත්‍රස්තවාදයේ ආර්ථික මේ අනික් ආරක්ෂා ප්‍රශ්න වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. කොතන සිදුවේද මොකද්ද වෙන්නේ කියලා අපිට කියන්න බෑ. මැද පිරිදක ඇතුලේ තිබෙන මේ සටන්වල යුද්ධවල සමහර විට මේ පැත්තෙන් ISIS එකට මෙහෙම බෝම්බ ගහනකොට සිරියාවේදී ඒ අය වෙනත් රටකින් ඒකට පහර දෙනවා. එන අවුරුද්ද වෙනකොට මීට වඩා පැහැදිලිව අපිට කියන්න පුළුවන් මොකද්ද ජාත්‍යන්තර කොළිය තත්ත්වය. එතනත් මැද පෙරදිග යම් කිසි විශාල කඩාවැටීමක් සිදුනොත් ඒකේ බලපෑමත් අපිට එනවා. අත මේ මේවා දැනගෙන අපි ඉදිරියට යන්න ඕන. අපිට මාර්ගයක් තියෙනවා, ගමනක් තියෙනවා. ඒත් මේ සභාවට කියන්නේ මෙන්න මේ තත්ත්වය විශේෂයෙන්ම ඇති වෙලා තියෙනවා කියලා. අපේ ණය ගැනත් මම කියන්න ඕනේ, අපි එදා සහතික කරපු ණය මෙතෙන්ට ඇතුල් කරා විතරයි. ඒත් ඇත්ත වශයෙන්ම මෙතුමා කිව්වා, අපි දන්නේ මට මේ කබීර් රෂි මෙතුමා කිව්වා ශ්‍රී ලංකා නායතනේ සමාගමේ ණය මීට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා. අපි එදා බැලුවේ ඒ 356 මේ ගුවන් යාන ගැන විතරයි. යාකෙන තවත් අංශයක් තියෙන අපිට මේකට ඇතුල් කරන්න තියෙනවා. දැන් මේ අනුව මම හිතන්නේ ඊළඟ මාසයේ සති 6 අපිට තීරණයක් ගන්න වෙයි ශ්‍රී ලංකා ගුවන් සේවයේ ණය ගැන මොනවාද කරන්න කියලා. ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් මේ ණය ආපහු ගෙවන්න බැරි වෙනවා. රජය බාර ගන්නවද නැත්නම් ඔය ගතයුතු කරුණු කුමක්ද කියලා අපි මේ සභාවට දන්වන්න ආණ්ඩුවේ තීරණයක් ගත්තම කැබිනට් මණ්ඩලයේ. ඒත් මේ ප්‍රශ්නේ එක්ක විශේෂයෙන්ම අපි ඒකට මූණ දෙන්න ඕන නිසා තමයි මේ සභාවට ඇවිල්ලා කිව්වේ. මේකෙන් අපි යන මාර්ගය වෙනස් කරන්නේ නැහැ. ඒ වැඩ කටයුතු කරගෙන යනවා. දැන් අපේ විදේශ විනිමය ගැන ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙනවා. ඒත් මම කියන්න කැමතියි විශේෂයෙන්ම ඉන්දියන් මහ බැංකුව එක්ක බිලියන 1.5 ස්වප්පහසුකම්. ඒ කියන්නේ විදේශ විනිමය හුවමාරු කරගත්ත ගිවිසුම ඇති කරලා තියෙනවා. චීනේ මහ බැංකුව එක්ක තවත් බිලියන 1 ස්වප්පහුවමාරුකම් ඇති කර ගන්නට යනවා. ඒ නිසා දැනට අපිට මේ තත්ත්වෙට මූණ දෙන්න පුළුවන්. 1.5 1.5 billion කහමාරයි මෙතන එකයි. දැන් මේ தත්ත්වේ තියෙනවා. අපි ආපහු බලන්න හැමදාම මේ ප්‍රශ්නේ වෙනස් වෙයිද නැද්ද කියලා. අපි එක ප්‍රශ්නයක් වෙලා තියෙන විශාලම ප්‍රශ්නේ තියෙන අපිට ආදායම එකතු කරන්න බැරි වෙන එක. මේ නීති වෙනස් කරගන්න වෙයි. මේ නීතිය වෙනස් කරගන්නකොට දැන් අපි විශේෂයෙන්ම මේ පිළිබඳ අලුතෙන් අපි සමහර අයවැය යෝජනා ක්‍රියාත්මක කරේ නැහැ. ඒ ගැන අපි සභාවට දැම්මනේ. දැන් හොඳයි ඒ ගැන විභාග වාද කරන එක. ඒ වගේම සමහර මම හිතන්නේ මේ එක පැත්තකින් අපේ කොටස් වෙළඳ පොලෙන් කියනවා මේ ඇත්ත වශයෙන්ම අලුතෙන් අපි අලුතෙන් නෙමෙයි 2003 වෙනකන් තිබුණා බද්ද කැපිටල් ගේන්ස් බද්ද ප්‍රාග්ධන ලාභේ බද්ද එදා ආර්ථික වැටුන නිසා තමයි අපි ඉවත් කළේ කාපව ගෙනවා. ඒක ලන්ඩන් නුවරක් තියෙනවා. මේ ගැන කෑ ගහනකොට ඒගොල්ලෝ එකක් කියන්නේ මේ විදුලි බල කඩාවැටීමේදී කොළඹ කොටස් වෙළඳ පොලේ සම්පූර්ණ විදුලි බලය ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් ඕනෑම කොටස් වෙළඳ පොලක ඇත්ත වශයෙන්ම වෙනත් යන්ත්‍ර තියෙන්න ඕනේ ඒක ක්‍රියාත්මක කරන්න. මේ තප්පර 30ක විශාල වෙනසක් වෙනවා. අද අපිට වෙලා තියෙන ලොකුම හානිය මේ යෝජනා අපි තාම ක්‍රියාත්මක කළා නෙමෙයි. අද අපෙන් අහනවා කොටස් වෙළඳ පොලේ කොහොමද විශ්වාසය තියෙන්නේ ක්‍රියාත්මක කරන්න බැරි නම් තමගේ අභ්‍යන්තර මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න බැරි නිසා මම දැන් අපි මම අපේ අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා කොටස් වෙළඳ පොළ කැඳවල ඒ ගැන විභාග කරන්න කියලා. අනේ එහෙම ප්‍රශ්න අපිට ඇති වෙලා තියෙනවා. අද කොටස් වෙළඳ පොළේ විශ්වාසයේ ජාත්‍යන්තර වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒගොල්ලෝ මොකක්ද පියවරන්නේ? අපි කර මේ අපි කරපු යෝජනාවක් තාම ක්‍රියාත්මක වෙලත් නැහැ. විශේෂයෙන්ම බදු එකතු කිරීම ගැන අපේ බදු යෝජනා ගැන අපි තවත් සාකච්ඡා කරන සමහර ඒවා අප්‍රේල් මාසේ ක්‍රියාත්මක කරන්න අනිකෝ සැප්තැම්බර් මාසේ ක්‍රියාත්මක කරන්න ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයක මූලික වශයෙන් මේ කාරණේ ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. ඊට අමතරව අපිට විශේෂයෙන් ණයක් ඕන නම් ඒ ගැන සාකච්ඡා කරලා අපි ආරම්භ කරන්න ලෑස්ති. ආර්ථිකයේ අද තියෙන තත්ත්වයන් මම දන්නේ නැත්. සමහරට එක්සත් රාජධානිය යුරෝපීය සංගමයේ ඉවත් වුණා. තව ප්‍රශ්නයක් ඇති වුණා. අපි දැන් සූදානම් වෙලා ඉන්නෝනේ. ඒ අවස්ථාවේදී අපිට උවමනා ආධාර ලබා ගන්න. ඒත් මූලික සාකච්ඡාව අපි කරගෙන යන ගමන් අපිට ණයක් ගන්න පුළුවන්ද කියන කාරණේත් අපි අහලා බලලා උවමනා නම් ගන්න. උවමනා නැත්තම් ගන්න හේතුවක් නැහැ. ඒත් අන්න ඒ වැඩ කටයුතු කරගෙන යනවා නම්
මේ රටේ ආර්ථිකය ගැන ලොකු විශ්වාසයක් ලංකාව ජනතාවටත් පිටරට ජනතාවටත් විශේෂයෙන්ම තිබෙනවා. ඒත් මම එකක් කියන්න කැමතියි. දැන් අද පුද්ගලික අංශයෙන් ණය ලබා ගැනීම තුන් ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා. දැන් අපි කොහොමද මුදල් ලබලා දෙන්නේ කියන එක අපිට තියෙන ප්‍රශ්නයක්. දැන් බැංකුව එක කතා කරන්න යනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකය දියුණු වෙනවා. රටේ ආර්ථිකය දියුණු වෙන ගමන් අපිට තවත් ප්‍රශ්න තියෙනවා. මම විශේෂයෙන්ම කැමති මේ රටේ දැනට ඇති වෙලා තියෙන තවත් ප්‍රශ්න තියෙනවා. ඒ එකක් තමයි විදුලි බලය ඇති වුණේ මේ කඩා වැටීමේ 2015 වසරේදී විදුලි පාරිභෝජනය ගිගාවොට් පැය 11,788යි. 2014 වසරේදී විදුලි පාරිභෝජනය ගිගාවොට් පැය 11,060යි. ඒ අනුව විදුලි බල ඉල්ලීම පසුගිය වසරේදී 6.5කින් වැඩි වී ඇත. මෙය විදුලි පාරිභෝජන දළ දේශීය නිෂ්පාදනය මෙන් 1.25 යන ගුණයකින් වර්ධනය වේ යනු ලබන රීතියට අනුරූප වේ. ශ්‍රී ලංකාවේ දෛනික සාමාන්‍ය විදුලි පාරිභෝජන දළ වශයෙන් ගිගාවොට් පැය 33ක් වේ. 2016 වසරේදී විදුලි පාරිභෝජන හරි අඩක් අඩු වුවොත් එය 3.5කින් වර්ධනය වනු ඇත. මේ 2016 වසරේ දළ දේශීය නිෂ්පාදනයේ 2%කට අඩු වර්ධනයකට අනුරූපයි. දැන් අපිට තියෙන විශාල තර්ජනයක් තමයි මේ විදුලි බලය කඩා වැටීම. ඒ නිසා අපිට දැනට දවස් කීපයක විදුලි බලය ලබා දෙන්නට බැරි වුණා. ඒක ආර්ථික වර්ධනයට හානියක් වෙලා තියෙනවා. ඒත් අපේ ඇමතිතුමාද පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා කිව්වේ විශේෂයෙන්ම විදුලි බලය ලබා ගන්න පියවර සියල්ලම. එතුමා කිව්වේ අපි එකක් තියෙනවා, මේ රට කඩා වැටීමක් නැතුව විදුලි බලය ලබා දෙන්නට ඒ පියවර අරගන්නවා. ඒ කෙටි කාලීන වැඩසටහන එතුමත් ඒ කොමිටියත් වැඩ කරගෙන යනවා. ඒ දීර්ඝ කාලීන මොකක්ද උනේ කියලා අපි බලන්න ඕනේ. මේ රටේ සියලු දෙනාටම විදුලි බලය ලබා දෙන එක ජයආජයවදන ජනාධිපති ආරම්භ කරේ. එදා එතුමා කිව්වා මේකට දේශපාලනයක් නැහැ කියලා. එදා කිව්වේ ලෙනින්ගෙන් ඉලෙක්ට්‍රිෆිකේෂන් බිෆෝ කමියුනිසම්. අපි එහෙනම් ඉස්සෙල්ලම විදුලි බලය ලබලා දෙමු කියලා. අපි එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒත් අපි කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ? මේකේ තියෙන අඩුපාඩුකම් අපි ඒ අතින් පිළිගන්න ඕනේ. සමහර සැලැස්මල් අපි බලාපොරොත්තු වෙන දෙයට ක්‍රියාත්මක වෙලා නැහැ. අපි අනාගත සැලැස්මල් දිහා බැලුවාම ඒකට මට සෑහීමකටපත් වෙන්න බැරි වුණා. නමුත් ඒ වගේම අද අර්බුද දෙකක් තියෙනවා. එකක් විදුලි බල අර්බුදය. ඒ සඳහා අපි මහවැලි ජලාශ වලින් විදුලි බලය ලබා ගන්න ගියොත් ඇත්ත වශයෙන්ම ගොවිතැනට වුණා ජලය ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි ජලය ලබා දෙන්නත් තියෙනවා විදුලි මේ ගොවිතැනට, අනික් අතට මෙහෙන් විදුලි බලයත් ලබා දෙන්න තියෙනවා. ඒකයි බදු ක්‍රමයේ විදුලි බලය හදිසියේ ලබා ගැනීම ගැන අමාත්‍යාංශය සලකලා බලන්නේ. ඒකේ වියදම ගැන අද අපි තව ටිකකින් සාකච්ඡා කරන්න යනවා. ඒත් මේ දෙකම දිහා බලලා අපි ක්‍රියාත්මක කරනකොට අද වෙලා තියෙන්නේ ජනතාව එක අතකින් විදුලිය කඩා වැටෙන්නේ ඇයි කියලා ප්‍රශ්න අහනවා. මම මේ අපේ සමහර මන්ත්‍රීතුමාලා ඉල්ලීම නිසා ඊළඟ සතියේ මම කිව්වා දිනයක් අපි වෙන් කරගමු විදුලි බලය ගැන මේ සභාවේදී විවාද කරන්න. ඒත් අද ජනතාව බලන්නේ මේකට විසඳුමක් දෙන්න කියලා ආණ්ඩුවත් පාර්ලිමේන්තුව දිහා. ඒ විශ්වාසය තියෙන එතන වෙන තැනක නෙමෙයි. මොකද මේ කාල සීමාවේදී කීප වතාවක් විදුලි බලය කඩා වැටුණා නම් හතිරුණා නම් එහෙනම් දැන් ආණ්ඩුවටත් ජනතා පාර්ලිමේන්තුවෙන් තහනවා මොකද්ද තියෙන විසඳුම කියලා. ඒ සඳහා වැඩපිළිවෙලක් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ මේ රජයෙන් ක්‍රියාත්මක කරන්න යන්නේ. මම ආපහු කියනවා අපිට රට අඳුරේ තියන්න උවමනාවක් නැහැ. ඒත් අපිට විදුලි බල අර්බුද දෙකකට මූණ දෙන්න තියෙන එකක් අද ඇති වුණේකට උවමනා විදුලි බලය කෙටි කාලෙව ලබා දෙන්න. අනික 2018 වෙනි වර්ෂයේට මේ අනු සැලැස්මල් මේ අනුව ගියොත් අපිට විදුලි බල හිඟයක් ආපහු ඇති වෙන්න තියෙනවා. අපේ වර්ධන වේගය වැඩි වුණාම ඊළඟ අවුරුදු දෙකේදී අලුත් ව්‍යාපාර පටන් ගත්තම මීටත් වඩා විදුලි බලයට ඉල්ලීමක් ඇති වෙන්න යනවා. ඒ නිසා අපි කොහොමද 2018 2019 වෙනකොට විදුලි බල අතිරික්කයක් ලබා ගන්න වැඩසටහනකුත් ක්‍රියාත්මක කරන්න තියෙනවා. මේ දෙකම මේ සඳහා අලුතෙන් ඇස්තුමේන්තු කරන්න තියෙනවා.
ඒ සඳහා මම කියන්නේ අපි සියලු දෙනාම එකට එකතු වී වැඩ කරමු. අපිට මේට ඉස්සෙල්ලා 2002 මේ අභියෝගය තිබුණා. අපි මූණ දුන්නා. ඒ අභියෝගයට මූණ දීලා අපිට පුළුවන් වුණා ඉදිරියට එන්න. එහෙනම් මේ විදුලි බල ප්‍රශ්න කෙටි කාලීනයි දීර්ඝ කාලීනයි විසඳන්න සියලු පියවරම ආණ්ඩුව ගන්නවා කියලා මම කියන්න කැමතියි. අපි සියලු කොටස් සමගම සාකච්ඡා කරන්නට අදහස් කරනවා. හැම වෘත්තීය සමිතියක් එක්කම විදුලි බල මණ්ඩලය එක්ක සාකච්ඡා කරනවා. තීරණය අන්තිමට අපේ වගකීම අපි වග කියන්නේ පාර්ලිමේන්තුවටත් ජනතාවටත්. ඒ තීරණ අරගෙන අපි වැඩ කරමු හැම එක්කෙනාට එකට වැඩ කරන්න කියලා අපි ඉල්ලන්න කැමතියි. ස්වල්ප දෙනෙක් බලනවා මේකෙන් වාසි ගන්න තමන්ගේ වැඩ කටයුතු කරන්නේ ඒවට අපි ඉඩ දෙන්නේ නැහැ. තර්ජන ඉල්ලීම් වලට මේ අවස්ථාවේදී උවමනාවක් නැහැ. මේක කකුලෙන් අදින්න ගියොත් ඒක ඒකේ විපාකයේ විඳින්න සිදු වෙන ජනතාවට. ජනතාව කෝපේ එන්නෙත් එතකොට කකුලෙන් අදින්නට යන ජන ආයට. ඒත් අපි මේ ගැන විශේෂයෙන්ම මේ සභාවට විවාද කරන්නට එන පාර්ලිමේන්තු සතිය අවස්ථාවක් ලබා දෙන්න මම අපේ සභානායකතුමාට කිව්වා පක්ෂ නායකයන් කතා කරලා විශේෂයෙන්ම මේ ගැන දිනයක් නියම කරගන්න කියලා. අපිට කිසිම උවමනාවක් නැහැ. මම විශේෂයෙන් මේ ගැන සඳහන් කරේ මම එකක් කියන්න කැමති. අපිට සැලසුම් තියෙනවා. මේ අවුරුද්ද මැදදී පන්වන දිසානායක මන්ත්‍රීතුමා ඉල්ලුවේ හැටියට අපි මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මමත් කිව්වා අපි මාස 2-3ක් බලාගෙන ගියේ කොහොමද ගෝලීය තත්ත්වය කොහොමද සිදුවෙන්නේ කියලා. ඒ දැනට අපිට ඒවා ඉදිරිපත් කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ කරන ගමන් ආපහු මේ තත්ත්වය කිසිම ආණ්ඩුවක් යටතේ සිදුවෙන්න හොඳ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගිය ආණ්ඩුව යටතේවත් වෙන එක ආණ්ඩුවක් යටතේවත් අපි ඉඩ දෙන්න හොඳ නැහැ. ආපහු මෙහෙම ණය අරගන්න. ජනතාවට මේ ගැන ගිහින් ආපහු කරුණු කියන්න මම ඒවට කැමති නැහැ. ඒ සිදු වෙලා තියෙනවා. මම හිතන්නේ පාර්ලිමේන්තුවෙත් විශේෂ වගකීමක් තියෙනවා මේ ගැන බලන්න. ඒකට උවමන අදාළ අලුත් නීති සකස් කරන්න. දැනට අපි අලුතෙන් යෝජනා කරලා තියෙනවා රාජ්‍ය මූල්‍ය කාරක සභාව, අපේ රාජ්‍ය ව්‍යවසාය පොදු ව්‍යවසාය කාරක සභාව තියෙනවා, ගිනුම් කාරක සභාව තියෙනවා. ඊට අමතරව මම යෝජනා කරන තවත් මන්ත්‍රීරු 6 දෙනෙක් තෝරාගෙන කතානායකතුමා කොමිටියක් පත් කරන්න. උවමනා නීති අනිත් රටවල නීති අපි ඉදිරිපත් කරන්න තමන් බල්ල ඒ ගැන අපිට අදහස් දෙන්නේ. අපිට ඒ අනුව නීතිය සකස් කරන්න. අපි දැනට මං හිතන්නේ පාර්ලිමේන්ටරි බජට් ඔෆිස් බිල් කියලා අපි කෙටුම් පතක් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ගැන සකස් කරගෙන යනවා. ඊට අමතරව මම කැමති විශේෂයෙන්ම අපි නිව්සීලන්තේ දිහා බලන්නේ. දැනින් තමයි අපේ සමහර මේකනේ පබ්ලික් ෆිනෑන්ස් ඇක්ට් ඔෆ් නිව්සීලන්ඩ් ලබලා දෙන්නම්. රාජ්‍ය මුදල් පනත ස්ටේට් සෙක්ට ඇක්ට් 1988 රජය අංශයේ මූල්‍යයක් පිළිබඳ තිබෙන පනත 1998 පබ්ලික් ඔඩිට් ඇක්ට් අපේ කෙටුම් පතක් තියෙනවා අපේ කොමිසමේ කෙටුම් පතක්. Crown Entities Act of 2004 ඊළඟට State Owned Enterprises Act 1986 මම මේ සියල්ලම ලබලා දෙන්නම් කොමිටියට. මම හිතන්නේ අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් කෙටුම්පත් කීපයක් සකස් කරන්න බලාපොරොත්තු වෙන අදහසු දීලා පාර්ලිමේන්තුවේ වාර්තාවක් ලබාගෙන ඊට පස්සේ අපි ඒ පිළිබඳව උවමනා කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ අනුව පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබෙනවා මේ ගැන උවමනා පියවර සියල්ලම අරගන්න. ඒ අතරතුරේදී මම තව එකක් කියන්න කැමතියි. මේ වැඩ කටයුතු කරන ගමන් අපේ සංවර්ධනය නවත්තන්නේ නැහැ. ඒ ගැන විශේෂයෙන්ම අපි කිව්ව හැටියට අපේ අනාගතයේ තියෙන සැලසුම් ඔක්කොම අද ක්‍රියාත්මක කරන්නට යනවා. ආයෝජකයන් එන්ට යනවා මේ රටට. අපි පුහුණු කිරීමේ වැඩසටහන් ඉදිරියට ගෙනියනවා. ජපාන එක්ක මහනුවර නගරයේ ව්‍යාප්ත කිරීමේ වැඩසටහනත් සිංගප්පූර සමග තිරුකුණාමලයේ ව්‍යාප්ත කිරීමේ වැඩසටහනුත් අපි කතා කරගෙන යනවා. මේ එකක්වත් අතහරින්න යන්නේ නැහැ. ඒ එක්කම මම බලාපොරොත්තු වෙනවා චීනයට යන්න අප්‍රේල් මාසේදී ජනාධිපතිතුමාගේ සාකච්ඡාවෙන්
ආවේ ප්‍රතිපලයේ අවසන් කරගෙන අපි එක්ක තවත් ඇමතිවරු කීප දෙනෙක් යනවා අපේ නිමල් සිරිපාල සිල් ඇමතිතුමා අපේ විදේශ ඇමතිතුමා මලික් සමරික්‍රම ඇමතිතුමා රවුෆ් හකීම් ඇමතිතුමා සරත් අමුණුගම ඇමතිතුමා අපි මේ වැඩ කටයුතු ඔක්කොම අවසන් කළා එහෙනම් චීන ආණ්ඩුව එක්ක කරන්න තියෙන ගණදෙනු සියල්ලම එතනින් සාකච්ඡා කළා අලුත් වැඩ සටහනක් ඊළඟ අවුරුදු දෙක තුනට අපි ඉදිරිපත් කරනවා මේ සමහර ප්‍රශ්න වලට විසඳුමුත් එතන තියෙනවා දැන් මේ ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ එතනින් පෙනේ අපි සංවර්ධනය ගෙනියන එක. අපි අද සංවර්ධනය දිහා බලන තියෙන පළවෙනිම ආසියාවේ ජනාධිපතිතුමා ඒ වගේම ටෝකියෝ නුවරට යනවා මමයි අන්තිමේදී එතුමා එතන රාජනායකින්ගේ රැස්වීමට එතුමටත් ආරාධනා කළා තියෙනවා. මම කියන්නේ පළවෙනි වතාවට අපේ නායකයෙක්ට එහෙම ආරාධනා කළා තියෙනවා. යලිත් මම බලාපොරොත්තු වෙනවා මේ සිංගප්පූරුවට යන්න ජූලි මාසේ සිංගප්පූරුව එක්කත් සාකච්ඡා කරන්න. ඒ එක්කම අපි ඉන්දියාව එක්ක සාකච්ඡා කරගෙන යනවා ආර්ථික හා ඊටි මේ ටෙක්නොලොජි මේ තාක්ෂණ ගිවිසුම ඊටි ඒ ඉකොනොමික් ඇන් ටෙක්නොලොජි ඇග්‍රීමන්ට් එතන දෙපැත්තටම වාසි වෙන විදිහට අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඊට අමතරව ගිය සුමා මේ සුමා අපි සාකච්ඡා කරා යුරෝපීය සංගමේ ඒ සංවර්ධන කොමසාරිස් එක්ක GSP Plus උත් ලබා ගන්න තත්ත්වකුත් ඒ එක්කම අපේ මේ විශේෂයෙන්ම දීවර කටයුතු වෙන තහනම ඉවත් කරන වැඩසටහනට තැන. එහෙනම් මේ අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා අපිට විදේශ විශාල වෙළඳපොළක් ඇති කරන්න පුළුවන්. තුර්කියත් ඉරානයත් මේ සමග සාකච්ඡා කරන්න ඉන්නේ, තායිලන්තෙත් කියලා තියෙනවා, මලේසියාවත් අපිට වෙළඳපොළ ඇති කරගෙන ආයෝජකෙන් ගෙනෙන්න තියෙනවා. තවත් පියවර ගණනාවක් අරගන්න තියෙනවා. ඒ සියල්ලම අපි ඒ වෑන් කොටසක් අපිට පාර්ලිමේන්තුවට ජූනි මාසෙදී ලබලා දෙන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි යන්නේ ප්‍රශ්න වලට මූණ දීලා ඉදිරියට යන්න. අපි ආපහු එතනින් වෙනස් වෙන්නේ නැහැ. කොච්චර අමාරු වුණත් ජනතාව අද මේ බලන්නේ පළවෙනි වතාවට ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් ඇති කළ දෙනවා. පාර්ලිමේන්තුවේ හැම පක්ෂයක්ම ඒ මූල ධර්ම අනුව ක්‍රියා කරන ආණ්ඩු පක්ෂයටත් විරුද්ධ පක්ෂයටත් මුළු පාර්ලිමේන්තුවම විපක්ෂයකට එකතු කරන අද ප්‍රථම වතාවට මේ ආණ්ඩු රැස්වීමකට මම හිතන්නේ ප්‍රධාන පක්ෂ දෙකේම තියෙන කැබිනට් මණ්ඩලයේ රැස්වීමකට ප්‍රධාන ඇමතුමල්ලත් කැඳෙව්වා. එහෙනම් සියලු දෙනාම එකතු කරගෙන යන්න තියෙන තින් විටින් විට මේ සභාවට එනවා. කරුණු කියනවා. හොඳ සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් අපේ ප්‍රගතිය. බාධක ගැනත් කියනවා. ඒකක්වත් වහන්න යන්නේ නැහැ. ආණ්ඩුව මොකද්ද කරන්න කියලාත් අපි කියනවා. පාර්ලිමේන්තුව අදහසුත් ලබා ගන්නවා. අන්න ඒ විදිහට තමයි අපි මේ ආණ්ඩුවේ වැඩ කටයුතු ගෙනියන්නේ. මෙහෙම අපි ඉදිරියට යනවා නම් අවුරුද්දකින් දෙකකින් ජනතාවට විශාල වාසියක් ලැබෙනවා. ලෝක ආර්ථිකය අමාරු වුණත් තමන්ගේ ආර්ථිකය ගෙනියන්න පුළුවන් රටකට 2017යි 2018යි ඉදිරියට බලා ගන්න තියෙනවා. උතුරේ ජනතාවගේ ප්‍රශ්න තියෙනවා. අපි ඒ වගේ මේ රටවල වලින් ආධාර ඉල්ලනවා. අන්න එතෙන්ට ඒ වැඩ කටයුතු කරන්න ඒ ජනතාව ජීවත් කරවන්න ඒ ජනතාවට අනාගතයක් ලබා දෙන්න අපිට ආධාර උපකාර කරන්න කියලා. අන්න මේ කරුණ ටික විතරයි මම මේ සභාව ඉදිරියේ තියෙන්නේ. අපි ඉදිරි වැඩසටහන් අඩු වෙන්නේත් නැහැ. තරුණ තරුණියන්ට රැකියා දෙන වැඩසටහන කරගෙන යනවා. ඒ වගේම මේ ගම්මාන වලට අලුතෙන් මුදල් ලබා දෙන වැඩසටහන් මම හිතන්නේ අද අපි චක්‍රලේඛයෙන් අනුමත කරාම ඒකත් වටේ යනවා. නම් සංවාද ගම්මේ මට්ටමේ සංවර්ධනයක් තියෙනවා. ජාතික මට්ටමේ සංවර්ධනයත් විශාල ලෙස ගෙනියන්ටයි අපි ක්‍රියා කරන්න කියලා මම යලිත් මේ සභාවට මතක් කරමින් මගේ වචන සමර්පණය අවසන් කරනවා. Honorable Charles Nirmalanathan, you have 20, please. මං හිතන්නේ මම කැමති එකක් කියන්න. අපිට තියෙනවා ප්‍රශ්න අහන වෙලාවේ ප්‍රශ්න අහන්න. ප්‍රශ්න පිළිතුරු දුන්නාම ඒක එතනින් ඉවරයි. තමුන්නාන්සලා පිළිතුරු තමුන්නාන්සලා ගිහින් පිට රටින් රබර් ගේන ඉඩ දුන්නා නම් දැන් ඇවිල්ලා ආපහු අඬන්න එපා. මේ මන්ත්‍රීතුමාට කතා කරන්න අවස්ථාව දෙන්න. Honorable Charles Nirmalanathan, 21 minutes. Before that, order please. Honorable Edward Gunasekara will take the chair. Barwinda. Hari. Honorable Edward Gunasekara mathuma barwinda. කාර්ක සභාව 4:30 රැස්වෙන බව දැනුම් දීමට කැමැතියි.
ගරු මන්ත්‍රීතුමා. நன்றி. பாராளுமன்றத்துக்கு தலைமை தாங்குகின்ற பாராளுமன்ற உறுப்பினர்களே, இன்று இலங்கையின் பொருளாதாரம் தொடர்பாக கௌரவ பாராளுமன்ற உறுப்பினர் அனுரகுமார் திசாநாயக் கலந்து கொண்ட பிரேரணைக்கு நான் அவருக்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இன்று எமது 2016 ஆம் ஆண்டு 1948 ஆம் ஆண்டு இலங்கை சுதந்திரம் அடைந்த பொழுது போது எமது நாடு ஆசியா கண்டத்தில் அபிவிருத்தியில் 3ஆம் இடத்தில் இருந்தது. 1வது இடத்தில் ஜப்பானும், 2வது இடத்தில் மலேசியாவும், 3வது இடத்தில் இலங்கையும் இருந்தது. அப்பொழுது இருந்த சிங்கப்பூரின் தற்பொழுது சிங்கப்பூரின் தந்தை என்று அழைக்கப்படுகின்ற லீ குவான் யூ சொன்னார், இலங்கையின் அபிவிருத்தி பாதையில் செல்ல விரும்புவதாக. இன்று எமது நாடு எங்கு இருக்கின்றது என்பதை சற்று சிந்தித்து பார்க்க வேண்டும். இதற்கு முதல் பேசிய பிரதம அமைச்சர் குறிப்பிட்டிருந்தார், சீனா, இந்தியா, சிங்கப்பூர், ஈரான், ஜப்பான் போன்ற நாடுகளில் எமது இலங்கையை பொருளாதார ரீதியில் எவ்வாறு முன்னேற்றம் செய்வதென்று கலந்தாலோசிக்க வேண்டும். அவர்களிடம் எவ்வளவு கடன் பெற வேண்டும் என்றொரு கடன் பெற்று எமது நாட்டை எப்படி முன்னேற்ற வேண்டும் என்ற கருத்தை தெரிவித்திருந்தார். உண்மையில் மனவேதனையான விடயம், இன்று எமது நாட்டிலுள்ள வளங்களை எமது இலங்கை தீவில் இருக்கின்ற வளங்களை சரியாக பயன்படுத்துவதற்கு எந்தவித பொருளாதார திட்டங்களும் எமது அரசாங்கத்திடம் இல்லை என்பதை இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் அபிவிருத்தி அடைந்த நாடுகளில் இருக்கின்ற ஆட்சியாளர்களும் அதிகாரிகளும் தங்களுடைய நாட்டிற்காக வேண்டித்தான் உழைத்து கொண்டிருக்கிறார்கள். ஆனால் இங்கிருக்கின்ற ஆட்சியாளர்களும் அதிகாரிகளும் தங்களுடைய சுயநலத்திற்காகவும் ஆட்சியாளர்கள் தங்களுடைய கட்சியை வளர்க்க வேண்டும், தங்களுடைய தொகுதியை வளர்க்க வேண்டும் என்றுதான் இங்கு எமது நாட்டில் உள்ள ஆட்சியாளர் சிந்தித்து கொண்டிருக்கிறார்கள். இப்படி ஒவ்வொரு ஆட்சியாளர்களும் மாறுகின்ற போது தமது கட்சியை எவ்வாறு வளர்ப்பதென்று சிந்தித்தால் எமது நாடு எந்த காலத்திலும் முன்னேறாது என்பதை இந்த சபையில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் அபிவிருத்தி அடைந்த நாடுகளில் பொருளாதாரத்தில் முன்னேற்றம் அடைவதற்கு மிக முக்கியமான காரணம் அந்த நாட்டில் லஞ்சம் கொடுத்து ஒன்றும் செய்ய வேண்டிய தேவையில்லை. ஏனென்று சொன்னால் எங்களுடைய நாட்டில் எந்தவித ஒரு பெரிய முதலீட்டை வெளிநாட்டில் உள்ள தனியார் நிறுவனம் என்றாலும் சரி, வெளிநாடுகளில் உள்ள வெளிநாடு அரசாங்கம் என்றாலும் சரி, கடந்த காலங்களில் எமது நாட்டில் அவர்களுடைய மூலதனங்களை இங்கு முதலீடு செய்வதற்கு பல மில்லியன் டாலர்கள் கைமாறப்பட்டது. தற்பொழுதும் அது தொடர்ந்து கொண்டிருக்கின்றது என்பதை இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். எமது நாட்டில் இலஞ்சம் இல்லாமல் ஒரு வேலை செய்ய முடியும் என்று எப்போது சர்வதேச முதலீட்டாளர்கள் மனங்களில் தோன்றுகின்றதோ அதுவரை எமது நாட்டில் எந்தவிதமான ஒரு பொருளாதார முன்னேற்றமும் இருக்க முடியாது. முதலாவது லஞ்சங்களை ஒழிக்க வேண்டும். இந்த லஞ்சத்தை ஒழித்தால் மட்டுமே எமது நாட்டில் பொருளாதாரத்தை முன்னேற்ற முடியும் என்று சொல்லிக்கொள்ள விரும்புகின்றேன்.
அதே நேரத்தில் இன்று சீனாவுக்கு சென்று என்ன செய்யலாம், இந்தியாவுக்கு சென்று என்ன செய்யலாம் என்று கேட்கின்ற இந்த அரசாங்கம் எங்களுடைய விவசாயத்தை எப்படி பொதுமக்களிடம் நவீனம் முறைப்படுத்தி எங்களுடைய மக்களுடைய வாழ்வாதாரத்தை உயர்த்த முடியும் என்று சற்றேனும் முயற்சிக்கவில்லை. ஏனென்று சொன்னால் கிரவுண்ட் லெவலில் மக்களுடைய வாழ்வாதார கிராமப்புறத்தில் இருக்கின்ற வாழ்வாதார மக்களுடைய வாழ்வாதாரத்தை அவர்கள் செய்கின்ற அந்த தொழிலை அவர்களுக்கு அபிவிருத்தி அவர்களுக்கு நவீன முறையில் உற்பத்தி செய்வதற்கு அரசாங்கம் பக்கபலமாக செயல்படாவிட்டால் நாங்கள் எந்த நாட்டுடன் கதைத்தும் எங்களுடைய நாட்டை முன்னேற்ற முடியாது. ஏனென்று சொன்னால் எங்களுடைய நாட்டில் இருக்கின்ற விவசாய முறை எமது மக்கள் 50 வருஷத்துக்கு முதல் என்ன விவசாயத்தை செய்தார்களோ அதே விவசாயத்தை தான் இன்றும் செய்கிறார்கள். இன்று குறிப்பாக இந்தியாவை எடுத்துக்கொண்டால் அங்குள்ள விவசாயம் முற்றுமுழுதாக சொட்டு நீர் செய்கையாக மாறி எமது நீரையும் மிச்சப்படுத்தி விவசாயத்தை நவீன முறைப்படுத்தி இருக்கிறார்கள். இங்கு எந்த அளவிற்கு இந்த சொட்டு நீர் விவசாயத்தை அரசாங்கம் மக்களுக்கு கொண்டு செல்ல முயற்சிக்கிறது என்பது சந்தேகமாகத்தான் இருக்கின்றது. ஏனென்று சொன்னால் எங்களுடைய விவசாய மக்களுடைய அந்த வாழ்வாதாரத்தை நாங்கள் அதிகரிக்கின்ற போதுதான் எமது மேல்மட்ட ரீதியில் இருக்கின்ற பொருளாதாரம் வளர முடியும் என்று இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் இன்று விவசாயிகளால் உற்பத்தி செய்யப்படுகின்ற இந்த நெல் கொள்வனவில் கூட சரியான திட்டங்கள் எமது அரசாங்கத்திடம் இல்லை. ஏனென்று சொன்னால் விவசாயிகள் நெல் பல துன்பங்களின் மத்தியில் நெல் உற்பத்தி செய்யப்பட்டு அந்த நெல்லை எங்கு சென்று கொடுப்பதென்று தெரியாமல் அலைமோதுகின்ற காட்சியை நேரடியாக எனது கண்களால் நான் கண்டிருக்கின்றேன். இப்படி செய்கின்ற விவசாயத்தில் வருகின்ற அந்த பொருட்களை சந்தைப்படுத்துகின்ற முறையில் கூட எங்களுடைய அதிகாரிகள் லஞ்சம் கேட்கிறார்கள். அப்படி இருக்கின்ற போது எங்களுடைய இலங்கை மென்மேலும் சீனாவிடமோ இந்தியாவிடமோ கடனாளியாகத்தான் போகும் என்பதை இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் எமது நாட்டில் வேண்டிய அளவு பால் இருக்கின்றது. கௌரவ அனுரகுமார திசநாயக்க இதை குறிப்பிட்டிருந்தார். இன்று எமது நாட்டில் வேண்டிய அளவு பால் இருக்கின்ற போது நாங்கள் நியூசிலாந்திலிருந்து சீஸ் பட்டர் இறக்குமதி செய்கின்றோம். ஏன் இந்த பால் உற்பத்தியின் மூலம் ஏன் இதை எங்களுடைய நாட்டில் செய்ய முடியாது என்பதை இந்த அரசாங்கத்திடம் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் தென்னை செய்கையின் மூலம் கூடிய அளவு வருமானம் பெறக்கூடிய நாடு எமது நாடு. ஆனால் இந்த தென்னை செய்கையை ஏன் இந்த அரசாங்கம் பெரிதளவில் ஊக்கப்படுத்தி செய்வதில்லை என்பதையும் இந்த நேரத்தில் நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அடுத்ததாக எங்களுடைய இன்று எல்லா வளங்களையும் விட அதிகமாக மனித வளங்கள் தான் எங்களுடைய நாட்டில் மேலதிகமாக இருக்கின்றது. வேலை வாய்ப்பு இல்லாமல் எமது இளைஞர் யுவதிகள் எங்கு சென்று வேலை செய்வதென்று தெரியாமல் இருக்கிறார்கள். இந்த மனித வளங்களை எவ்வாறு பயன்படுத்துவது, அந்த பயன்பாட்டின் மூலம் எங்களுடைய மக்களுடைய வாழ்வாதாரத்தை நாங்கள் எப்படி உயர்த்த முடியும், அதை எப்படி அந்த திட்டத்தை கொணர முடியும் என்று நாங்கள் சிந்திப்பதில்லை. எமது கட்சியை எப்படி வளர்க்க முடியும் என்பதுதான் நாங்கள் இன்று ஆட்சியாளர்கள் சிந்தித்து கொண்டிருக்கிறார்கள் என்று என்னுடைய கருத்து. அதே நேரத்தில் இந்த அபிவிருத்தி அடைந்த நாடுகளில் மிகப்பெரிய வருமானத்தை ஈட்டித் தருவது
சுற்றுலாத்துறை அந்த சுற்றுலாத்துறையிலும் எமது நாடு ஒரு இன்னும் யுத்தங்கள் முடிந்து 7 ஆண்டுகள் முடிவிட்டாலும் எமது நாடு இன்றும் யுத்த சூழல் பிரதேசமாகத்தான் காட்சியளிக்கின்றது. எமது பிரதேசத்தில் எங்கு சென்றாலும் ஏக்கர் கணக்கில் இராணுவ முகாம்கள், இராணுவ சீருடைகள், இராணுவ பிரசன்னம், இப்படி போன்ற இந்த செயற்பாடுகளால் எப்படி புலம்பெயர் இருக்கின்ற எமது முதலீட்டாளர்கள் இங்கு வந்து முதலீடு செய்யும் அந்த நம்பிக்கை என்னென்று பிறக்கும் என்று இந்த நேரத்தில் நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் மன்னார் மாவட்டத்தில் உப்பளம் இயங்கிக் கொண்டிருக்கின்ற அந்த இன்றைய பொருளாதாரத்தின் வளர்ச்சி சம்பந்தமாக கலந்தாலோசிக்கின்ற இன்றைய பாராளுமன்றத்திலே அரசாங்கத்துக்கு சொந்தமான உப்பளம் எப்படி இயங்குகின்றது, இப்படி இந்த உப்பளம் இயங்கினால் எப்படி எமது இலங்கை பொருளாதாரத்தில் முன்னேறும் என்று நான் ஒரு சில தரவுகளை இந்த பாராளுமன்றத்தில் சமர்ப்பிக்க விரும்புகின்றேன். 1938 மன்னாரில் உப்பளம் ஆரம்பிக்கப்பட்டது. அன்று ஆரம்பிக்கப்பட்ட போது கட்டின அந்த காரியாலயம் இன்று மட்டும் அப்படியே தான் இருக்கின்றது. ஆனால் உப்பளத்திற்குரிய சேர்மன் வந்தால் தங்குவதற்கு 70 லட்சம் ரூபா செலவில் அவர் தங்குவதற்கு விடுதி அமைப்பதற்கு ஆயத்தங்கள் நடந்து கொண்டிருக்கிறது. 1938 கட்டின இந்த கட்டடம் இன்னும் ஒரு பெயின் கூட அடிக்காமல் அதே பழைய கட்டடமாகத்தான் இன்று மட்டும் காட்சி அளிக்கிறது. ஆனால் அங்குள்ள சேர்மன் தங்குவதற்கு 70 லட்சம் ரூபா செலவில் தங்குமிட வசதி பங்களா மாதிரி ஒன்று அமைக்கிறதுக்கு ஆயத்தங்கள் நடக்கிறது. நான் ஏன் இதை இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகிறேன் என்று சொன்னால், உப்பளத்திற்குரிய அமைச்சரின் மன்னார் உள்ள அலுவல்களை பார்ப்பவர்தான் அந்த சேர்மன். அவருடைய கட்சியின் தன்னுடைய அதிகார பலத்தில் உப்பளத்தில் சேர்மனாக நியமிக்கப்பட்டவர். அவர் அங்கு தன்னுடைய நடவடிக்கைகளை அமைச்சருடைய நடவடிக்கைகளை பார்க்க வேண்டும் என்பதற்காக, சேர்மன் மன்னாரில் தங்க வேண்டும் என்பதற்காக இந்த 70 லட்சம் ரூபா செலவில் தங்குமிட வசதி அமைத்து கொடுக்கின்ற அந்த அமைச்சர் ஏன் அந்த 1938 கட்டின அந்த கட்டிடத்தை புதுப்பிக்காமல் சேர்மன் தங்குவதற்கு இவ்வளவு காசு செலவழிக்கிறார் என்று இந்த பிரதம அமைச்சரும் இந்த அரசாங்கமும் கவனத்தில் கொள்ள வேண்டும் என்று கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் தற்பொழுது ஆனரவு உப்பளம் வேலைகள் ஆரம்பிக்கப்படுகின்றன. உண்மையில் உப்பளம் ஆனரவு உப்பளத்தில் முன்பு வேலை செய்த அனுபவமிக்க அந்த காலத்தில் அனுபவமிக்க அந்த பகுதியைச் சேர்ந்த மக்கள் இருக்கின்ற போது அங்கு ஆரம்பிக்கப்படுகின்ற வேலைகளுக்கு மன்னார் உப்பளத்திலிருந்து தனக்கு பிடிக்காத ஒரு சிலரை ஆனரவு உப்பளத்துக்கு மாற்றிவிட்டு தனது ஆதரவாளர்களை, அதாவது முன்பே 10 வருடங்களாக வேலை செய்கின்றவர்களை புறக்கணித்து விட்டு தற்காலிகமாக வேலை செய்கிறவர்களை நிரந்தரமாக்காமல் தன்னுடைய ஆதரவாளர்களை வேலைக்கு அமர்த்துகின்ற நிகழ்வுதான் இந்த உப்பளம் கூட்டுத்தாமனத்தில் நடைபெற்று கொண்டிருக்கின்றது. அதே நேரத்தில் தன்னுடன் கடந்த பாராளுமன்ற தேர்தலிலே அவர் தன்னுடன் போட்டியிட்ட ஒரு வேட்பாளருக்கு தன்னுடைய இணைப்பாளர் என்று சொல்லி மக்களுக்கு அறிவித்துவிட்டு ஒரு வாகனமும்
அவருக்குரிய சம்பள கொடுப்பனவுகளும் வழங்குவதாக அறிவித்தார். அவர் மக்கள் கேட்கும்போது கூறுவார், தன்னுடைய இணைப்பாளராக நான் தெரிவு செய்திருக்கின்றேன், அவருக்கு வாகனம் ஒன்று கொடுத்திருக்கிறேன், அவருக்கு சம்பளம் ஒன்று கொடுக்கப்பட்டிருக்கிறது என்று. ஆனால் அந்த வாகனம் அவருடைய சொந்த தேவைக்காகவும் தான் ஓடிக்கொண்டிருக்கிறது. அது எந்த ஒரு நேரத்திலையும் மன்னார் உப்பளத்துக்கு வருவதில்லை. அதை ஆராய்ந்து பார்த்தபோது அது மன்னார் உப்பள வேலை திட்டத்தின் கீழ் அந்த வாகனம் ஓடிக்கொண்டிருப்பதாகத்தான் அந்த பதிவிருக்கிறது. அதுக்குரிய எரிபொருள் மன்னார் உப்பளத்திலிருந்து வருகின்ற வவுச்சர் மூலம்தான் அதுக்குரிய டீசலை அடிக்கிறார்கள். இப்படி உங்களுடைய கட்சியை, உங்களுடைய வேட்பாளர்களை நீங்கள் பெரிய நிலைக்கு கொண்டுவதற்காக அரசாங்க சொத்துக்களை நீங்கள் இப்படி பயன்படுத்தினால் எப்படி எங்களுடைய பொருளாதாரம் முன்னேறும் என்று நான் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் அவருக்கு மன்னார் தாராபுரத்தில் அவருக்கு ஒரு பங்களா இருக்கின்றது அமைச்சருக்கு. அந்த பங்களாவில் வேலை செய்கின்ற பணியாள் அவருக்கு சம்பளம் போகின்றது மன்னார் உப்பளத்திலிருந்து. இது எந்த வகையில் நியாயம் என்று கௌரவ தலைமை தாங்குகின்ற பாராளுமன்ற உறுப்பினர் அவர்களே, நான் இதை ஒரு பதிவாக வைக்க விரும்புகின்றேன். ஏனென்று சொன்னால், ஒரு அமைச்சர் நினைத்தால் அவர் தன்னுடைய சொந்த வேலைகளை, இந்த அரசாங்க சொத்துக்களை பயன்படுத்தி தன்னுடைய அரசியலை வளர்த்து கொண்டிருக்கும் போது எங்களுடைய இலங்கை எப்படி பொருளாதாரத்தில் முன்னேறும்? அதாவது, அவர் 4 வருடங்களாக தன்னுடைய பங்களாவில், தாராபுரம் பங்களாவில் வேலை செய்கின்ற அந்த பணியாளர் மன்னார் உப்பளத்திலிருந்து சம்பளத்தை பெற்றுக்கொள்கிறார். 4 வருடத்துக்கு முதல் 1 வருடம் சைபுல்லா என்ற அவருடைய உறவினர் ஒருவரும், தற்பொழுதும் முசீன் என்ற அவருடைய ஊரைச் சேர்ந்த ஒரு அவருடைய உறவினர்தான். அவரும் இந்த அவர் கடந்த 3 வருடங்களாக மன்னார் உப்பளத்தில் சம்பளம் பெற்றுக்கொண்டிருக்கிறார். அவர் மன்னார் உப்பளத்திற்கு வருவது செவ்வாய்க்கிழமைகளில் மட்டும்தான் வருவார். செவ்வாய்க்கிழமையில் வந்து அவர் எல்லா இந்த என்னோட இருக்கிறது, அவர் செவ்வாய்க்கிழமையில் வந்து அந்த கிழமையில் முழு நாளும் வேலை செய்வதாக கையொப்பமிட்டு சென்று விடுவார். அவருக்கு சம்பளம் மன்னார் உப்பளத்திலிருந்து சென்று கொண்டிருக்கிறது. இப்படி இவர்கள் அமைச்சர்கள், மற்ற அமைச்சர்கள் எப்படி எனக்கு தெரியாது, இப்படி ஒரு தனிப்பட்ட அமைச்சர்கள் தங்களுடைய சொந்த தேவைக்காக அரச சொத்துக்களை பயன்படுத்துகின்ற போது எங்களுடைய இலங்கை எந்த வகையில் முன்னேறும் என்று நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் நான் ஒரு முக்கியமான குறிப்பை இங்கு வைக்க விரும்புகின்றேன். எங்களுடைய வடமாகாண முதலமைச்சருக்குரிய அந்த நிதியம் இன்னும் எங்களுடைய மாகாண சபைக்கு வழங்கப்படவில்லை. அந்த நிதியம் ஆரம்பிக்கப்பட்டால் எமது வெளிநாட்டில் இருக்கின்ற புலம்பெயர் உறவுகள் அந்த நிதியத்தின் ஊடாக எங்களுடைய மக்களுக்கு உதவிகளை செய்வார்கள் என்று நான் நம்புகின்றேன். ஆகவே இந்த முதலமைச்சர் நிதியத்தை மிக விரைவில் ஆரம்பிப்பதற்குரிய அனுமதியை மத்திய அரசாங்கம் கொடுக்க வேண்டும். ஏனென்று சொன்னால், எங்களுடைய மக்கள் மிகவும் துன்பப்பட்டு கொண்டிருக்கிறார்கள். நீங்கள் அரசாங்கத்தால் செய்கின்ற உதவிகள் எங்களுடைய மக்களுக்கு போதாமல் இருக்கின்றது. நாங்கள் புலம்பெயர் உறவுகளையும் கோரிக்கையாக இந்த நேரத்தில் நான் விடுத்துக்கொள்ள விரும்புகிறேன். முதலமைச்சர் நிதியம் ஆரம்பிக்கப்பட்ட பின்பு எங்களுடைய மக்களுக்கு உங்களுடைய உதவியை எதிர்பார்த்து நிற்கின்றேன். அதே நேரத்தில் இந்த அரசாங்கம் மிக விரைவில் முதலமைச்சர் நிதியம் ஆரம்பிப்பதற்குரிய அனுமதியை கொடுக்க வேண்டும் என்றும் கூறி விடைபெறுகிறேன். நன்றி. தேங்க்யூ. நெக்ஸ்ட், ஹானரபிள் ஃபீல்ட் மார்ஷல் சரத் பொன்சேகா. கதாநாயகத்துமணி, கதாபி அகமத்துமா விசின் இதிரிபாத் கருப்பு ராட்டை அநாகத்தை கன ஆர்த்திகை கன கல கதாவே என விவாதே கிடமில்லா தியனும் ஏ கியபு கர்ம காரணாக அப்பி உங்க துரட்டாப்பி அவபோதகர காத்தா உங்க தே சத்தியை கேள தப்பட பகதிலி உனா
ඒ සියලුම කාරණ අහගෙන ඉන්නකොට අපි දැක්කා රටේ රට පාලනය වෙච්ච හැටි රටේ ආර්ථිකය අද පත් වෙලා තියෙන දුෂ්කර විපත්තිදායක තත්ත්වය මේ සියලුම කාරණාවලට අර්බුදවලට හේතු සාධක වෙලා තියෙනවා. අපි දීර්ඝ වශයෙන් කතා කරපු එක්සත් ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා කරපු කතාවේදී දැක්කා රටේ තියෙන අර්බුද දීර්ඝකාලීනව පවතින අර්බුද. මේ අර්බුද වලට පහුගිය රජයන් වා කියන්න ඕනේ. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 10 ඇතුළත මේ අර්බුද දෙගුණ තුනකින් තුන්ගුණයකින් වැඩි වුණා. ඒක තමයි අපි පහුගිය කාලේ තුරා දැක්ක තත්ත්වය. මේ අර්බුද වලට ප්‍රධාන හේතුවක් හැටියට අපි දකිනවා ජාතික ආර්ථික සැලැස්මක් තිබෙන්නේ නැහැ. මේ සැලැස්මක් නොතිබීම රටේ ආර්ථිකය හැමදාමත් වැනෙන්න කඩා වැටෙන්න අබලන් තත්ත්වයක පවතින හේතු වුණා. ඒ වගේම අපි දැක්කා පහුගිය කාලෙත් අපට අහන්න ලැබුණා මේ රටේ ආර්ථිකය හිටව පාලකයා පාලනය කරාද නැද්ද කියන එක ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. පහුගිය කාලෙත් අපට අහන්න ලැබුණා ආර්ථික ඝාතකයෙක් ගැන. මා හිතන්නේ පහුගිය සමයේදී සිද්ධ වුණේ පාලකයා ආර්ථිකය මෙහෙවනවා වෙනුවට ආර්ථික ඝාතකයා එහෙම නැත්නම් මම හිතන්නේ ඒ නමින් නැදුණුවේ එවකට හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා එයා තමයි මේ රටේ ආර්ථිකය මෙහෙවුවේ. දැන් ඒකේ ආදීන වලට අපි මුහුණ දෙන්න පටන් අරන් තියෙනවා. ඊළඟට පහුගිය කාලේ අපට අහන්න ලැබුණා ආසියාවේ ආශ්චර්යය. ආශ්චර්යයක් අපි කාටවත් ඇඟට දැනුන්නේ නැහැ. ඒ අවුරුදු 10 ආසියාවේ ආශ්චර්යයක් කරා ගියා නම් අද මේ රට මෙතන තියෙන්නේ නැහැ. ඒ ආශ්චර්යය ජනතාවගේ ඇඟට දැනුන්නේ නැහැ. ජනතාව රැවටුවා පමණයි. මේ රටේ ජනතාව ඉතා දුෂ්කර ජීවිත ගත කරා. අපි දැක්කා දුෂ්කර ප්‍රදේශවලට යනකොට විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මම දීර්ඝ කාලයක් ගත කරලා තියෙනවා. විශාල ප්‍රමාණයක් ඒ දිස්ත්‍රික්කයේ පුරා තැනින් තැනට ගිහිල්ලා තියෙනවා. අපි දැක්කා ඒ ප්‍රදේශවල ජනතාව ජීවත් වෙන ආකාරය. ජනතාවගේ ජීවිත අන්ත අසරණයි. ඉතාම දුක්ඛිතයි. ජනතාව ඇස් ගිලිලා ඇටනහර පෑදිලා ජීවත් වෙන මිනිස්සු. හරියට ඇඳුමක් නැහැ. ෂර්ට් වල බොත්තක් නැහැ. කකුල් දෙකේ සරෙප්පු දෙකක් නැහැ. ඒ වගේ අසරණ වෙලා අද දවස ගැන අවිනිශ්චිතව හෙට දවස ගැන අවිනිශ්චිතව ජීවත් වෙන ජනතාවක් තමයි මේ රටේ බහුතරයක් ඉන්නේ. ඒ ආශ්චර්යය කියන කාලේ අපි දැක්කා මේ රට දිවිනසා ගැනීම වලින් මේ රට ලෝකයේ තුන්වෙනි ස්ථානයටපත් වුණා. ඊට පස්සේ අපි දැක්කා ලෝකයේ සංගණනයක් තිබුණා සතුටින් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටවල් මොනවද කියලා. රටවල් 176කින් අපේ රට 163වෙනි ස්ථානයට පැමිණුණා. අසතුටෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටවල් බැලුවා නම් අපි පළවෙනි 15 දෙනාට අහු වෙනවා. ඒක තමයි මේ රටේ තිබුණ තත්ත්වය. ඒවා එහෙම තියෙද්දිත් අපි දැක්කා නොයෙක් උත්සව විනෝදවී සම්භාෂණ ඒවට උපරිම කැපවීමකින් වැඩ කරා පහුගිය රජය. අපි දැක්කා අර දෑට කරුමේ දෑට කිරුල කියලා කිව්වේ ඕක රට පුරා එක ගියා. ජනතාවට තියෙන ප්‍රශ්න අමතක කරන්න ජනතාවගේ බඩගින්න අමතක කරන්න විඳින දුක් ගැහැට අමතක කරන්න කෝටි ගණන් රටේ මුදල් නාස්ති කරමින් විශාල ප්‍රමාණයක් රටේ මුදල් නාස්ති කරමින් දෑට කරුමේ වගේ දේවල් රට රුවල් පැවැත්වුවා මිසක් ජන ජීවන ජීවිත සාර්ථක වුණ නැහැ. ජන ජීවිතවලට ශක්තියක් ලැබුණ නැහැ. ඊළාට අපි දැක්කා හරි හරි ඊළාට අපි දැක්කා හරි මේ රටේ සංවර්ධනයක් තිබුණේ නැහැ. ඔබතුමයි කතා ඉවරනෙන් පස්සේ ඔබතුමා ප්‍රශ්න අහන්න. අපි දැක්කා මේ රටේ සංවර්ධනයක් තිබුණේ නැහැ. සංවර්ධනයක් තිබුණේ නැහැ ණය ගත්තා. ලෝකෙටම ණය වුණා. ලෝකෙටම ණය වුණා. සංවර්ධනයේ ප්‍රතිඵල අපට හම්බ වුණේ නැහැ. සංවර්ධනය ඇඟට දැනුණේ නැහැ. මේ රටට විදේශ විනිමයක් ලැබුණේ නැහැ. රටේ විදේශ විනිමය අතරමං වෙලා තිබුණේ. රටේ තියෙන තේරබර් පොල් වැනි දේවල් වලින් විදේශ විනිමය හම්බුනේ 10%යි. සංචාරක ව්‍යාපාරයෙන් 10%යි. මේ රටේ දුප්පත් අම්මලා දුවවරු මැද පෙරදිග ගිහිල්ලා මෙහෙවැඩ කරලා අතපය කඩාගෙන හිස්කසුම් කාලා ඒගෙල්ලෝපු මුදලින් තමයි 80%ක් විදේශ විනිමය හම්බුනේ. ඒ තත්ත්වයටයි මේ රටේ ආර්ථිකය කඩන් වැටලා තිබුණේ. ඊළඟට අපි දැක්ක මේ රටේ ඒක පුද්ගල ආදායම ගැන කතා කරා. ඒක පුද්ගල ආදායම ඩොලර් 2500ක් කිව්වා. ඩොලර් 3000ක් කිව්වා. එහෙමනම් මේ රටේ 4 දෙනෙක් ඉන්න පවුලකට අනිවාර්යෙන් ලක්ෂයකට අධික ආදායමක් මාසයකට හම්බෙන්න ඕන. නමුත් අපි දකිනවා අපට ලැබෙන ඉලක්කම් අනුව සංඛ්‍යාලේඛන අනුව මේ රටේ 50%ක් ජනතාවට ඒක පුද්ගල ආදායම ඩොලර් 500ට අඩුයි.
ඒ කියන්නේ හතර දෙනෙක් ඉන්න පවුලකට රුපියල් 25000කට අඩුයි. තවත් 125කට. ඒක පුද්ගල ආදායම ඩොලර් 650ට අඩුයි. ඒ කියන්නේ හතර දෙනෙක් ඉන්න පවුලකට රුපියල් 35000ක් තමයි හම්බ වෙන්නේ. ඊළඟට අපි දැක්ක පහුගිය කාලයේ පුරාවට මේ රටේ මුදල් කීප දෙනෙක් අතේ විතරයි ගැවසුනේ. මේ රටේ ජනතාව අතරට මුදල් ගියේ නැහැ. රටේ මුදල් වලින් 90%ක් රටේ ජනතාවගෙන් 10%ක් තමයි අතපත ගෑවේ. රටේ මුදල් වලින් 10%ක් තමයි රටේ අනිත් 90%ක් ගාවට ගියේ. රටේ ජනතාවට මුදල් වලින් ප්‍රතිලාභ ලැබුණේ නැහැ. නමුත් ටික දෙනෙක් පවුල් පාලනේ ඔවුන්ගේ ගැත්තෝ ඔවුන්ගේ හෙංචයියෝ රටේ තියෙන මුදල් පරිහරණය කරා රටේ ආර්ථිකය පාලනය කරන්න උත්සාහ කරා. අද මේ රටේ මධ්‍යම පන්තියක් නැහැ. රටේ පෝසත්තු 40%ක්. නමුත් රටේ දුගිය වැඩි. දුප්පත් ජනතාව වැඩි. තවුණාන්සලා තාමත් මේකේ සත්‍යය තේරුම් අරගෙන නැහැ. මොකද වෙලා තියෙන්නේ කියලා ඉතිහාසය අපි විස්තර කරලා කිව්වා. ඒව තේරුම් නැතුව මෙතන කෑ ගැහුවට තවුණාන්සලාට යථාර්ථය වැටහෙන්නේ නැහැ. අද මේ රටේ මධ්‍යම පන්තියන්නේ විරේකියාව රට වෙලාගෙන තරුණයින් අසහනයෙන් ජීවත් වෙනවා. ඒ වගේ රටක් තමයි පහුගිය 15 වෙනිදා පහුගිය 17 වෙනිදා අගෝස්තු 17 වෙනිදා මේ ආණ්ඩුවට බාර ගන්න සිද්ධ වුණේ. ඊළඟට අපි දැක්කා මේ රටේ ණය ගත්තා. පුළුවන් තරම් ණය ගත්තා. ණය ගත්තට ජනතාවට ඒවැ ප්‍රතිලාභ හම්බ වුණේ නැහැ. රට ලෝකෙට රට ණය වුණා. ඒ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ ණය මුදල් හොරකම් කරා. ඒ ණය මුදල් වලින් කොමිස් ගැහුවා. ඒ ණය මුදල් වලින් කොමිස් ගහන ගමන් ගෝලයන්ටත් කොමිස් ගහන්න දුන්නා. ගෝලයන්ටත් හොරකම් කරන්න දුන්නා. ඒ ගෝලයෝ බොහොම වේදනාවෙන් කෑ ගහනවා. ඒ ආණ්ඩුව නැති වෙච්ච හින්දා හොරකම් කරන්න උගන්නව පාලකයෝ නැති හින්දා ඒ ගෝල බාලයෝ ටික දැනුත් ඉතා වේදනාවෙන් කෑ ගහනවා. යහපාලනයට විරුද්ධයි. පරණ තිබුණ සංස්කෘතියම ගෙන්නගන්න පරණ විදියට හොරා කන්න රට විනාශ කරන්න අවශ්‍ය නිසා ඉතා වේදනාවෙන් කෑ ගහනවා අපි දකින්න. ඊළඟට අපි දැක්කා පහුගිය දවස්වල විශාල රැස්වීමක් තිබුණා. ඒ රැස්වීමේදී අපි දැක්කා මේ කට්ටියගේ නායකයා මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඒ රැස්වීමේදී කියනවා රට කරන්න මට බාර දෙන්න. අපි අහල් නැහැ කොහෙවත් ලෝකෙ මොනව රටකවත් ජනාධිපති කෙනෙක් ඉන්දෙද්දි අගමැතිවෙක් ඉන්දෙද්දි පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රී කෙනෙකු රටක් බාර දෙන්න. ඒ රට කරන හැටි අපි දැක්කා. අවුරුදු 10ක් තිස්සේ රට කරපු හැටි අපි දැක්කා. ඒ රටේ කරපු හැටි ප්‍රතිඵල තමයි අද අපි අත්විඳින්. තමුන්නාන්සලාට සමහරලාට සෞසිරියෙන් කිරි ඉතිරෙන්නේ නැති. නමුත් මේ රටේ ජනතාවට විශාල සංඛ්‍යාවකට ඒ කාලය තුරාවල් ලැබුණ දෙයක් නැහැ. ප්‍රතිලාභයක් ලැබුණ නැහැ. ඊළඟට එතෙන්දි කියනවා පෝර්ට් සිටි එක අපිට නිකන් හම්බ වුණේලු. පෝර්ට් සිටි එක නිකන් හම්බුණා කියලා අපි කවදාත් අහලා තිබ්බේ නැහැ. අපි දැක්ක පත්‍රවල තියෙනවා, මාධ්‍යයේ තියෙනවා ඩොලර් බිලියන 1.5ක්. ඩොලර් මිලියන 1500ක් පෝර්ට් සිටි එකට ගෙවනවා කිය. නමුත් අපි දැක්ක ගිවිසුමේ තියෙනවා අක්කර 50ක් චීනෙට නිකන් දෙනවා. දැන් තමයි බලලා මල්ලෙන් එළියට පැන්නේ. ඒ අක්කර 50 නිකන් දෙන හින්දා තමයි පෝර්ට් සිටි එක ඒගොල්ලෝ හදලා දෙන්නේ. ඒ වුණාට භාණ්ඩාගාරේ තට්ටු කරනවා ණය ගෙවන්න කියලා ඩොලර් මිලියන 1500ක්. දැන් තමයි මේක ඇත්ත තත්ත්වය එළියට ආවේ. දැන් ඇත්ත කියපු එක ගැන අපි අඩු ගන්න ස්තුතිවන්ත වෙන්න ඕනේ. කතාව ඇත්ත. ඊළාට අපි දැක්කා ඒ රැස්වීමෙදිම කියනවා අධිකරණයට පීඩනයක් කරන්නලු මේ රැස්වීම තියන. මේ රැස්වීම සාර්ථකව අපි කරාලු මේ වගේ රැස්වීම තියලා අපි අධිකරණයට පීඩනයක් ගේන්න ඕනේ. අතීතෙත් කරේ ඕකම තමයි. අධිකරණය පාලනය කරා. අධිකාරයට ඇඟිලි ගැහුවා. දැනුත් මේ රැස්වීම තියතිය හොරගල් අහුලන්නේ ආයි අධිකරණයට ඇඟිලි ගහන්න. ඊට පස්සේ අපි හිරගෙවල් වල දාන්න පුද්ගලික පලි ගන්න නඩුහබ ගොතන්න වෛරයෙන් පාලනය කරන්න ඒවත් තමයි ඔය හදන්නේ. ආපහු කියනවා දැන් ආපහු මේ රැස්වීමක් කිව්වේ ආපහු කියනවා රැස්වීමක් කිව්වලු අධිකරණයට පීඩනයක් කරන්නලු එක කරේ. ඊළඟට අපි දැක්කා 2015 ජනවාරි 8 වෙනකොට ජනතාව වැලේ වැල් නැතුවයි හිටියේ. මේ රටේ ජනතාවට කන්න බොන්න තිබුණ නැහැ. 2015 ජනවාරි 8 වෙනකොට ජනතාවට අර දිව්‍ය ඖෂධ ලැබුණා වගේ ඇඟට පණක් ආවා. ඒ දෙනාපු සහනවල අපි රට පුරාම යනකොට කුරුණෑගල ප්‍රදේශයේ සමහර අවස්ථාවල මං දරුවන්ට කතා කරා. කතා කරලා ඇහුවා පුතා මොනවද කෑවේ? බතුයි පතෝලයි කියන. තවලා මේ ගියේ ගැහුවා පුතා මොනවද කෑවේ? බතුයි පිපිඤ්ඤයි කෑවා කියන. පුතා මොනවද කන්න ආස කියලා ඇහුවාම කියනවා පරිප්පු කන්න ආසයි කියන.
තවත් දරුවෙක් කියනවා කන්නාස වුණාද කියලා හුවම කරවල කන්නාසයි කියලා. ඒ වගේ සෙල්ලම් ක්‍රමයක් මේ රටේ තිබුණේ. කෑම බීම තිබුණ නැහැ. දරුවන්ට හරි ආහාරයක් ලැබුණ නැහැ. දරුවා මන්ද පෝෂණයෙන් පෙළුණා. දරුවන්ගෙන් 125ක් මන්ද පෝෂණයෙන් පෙළුණා. ඒ වගේ රටක අපි ජීවත් වුණා. දිනසිය ආණ්ඩුව ඇවිල්ලා අඩු ගානේ කරවල කෑල්ලක් ගන්න. අඩු ගානේ මස් මාළු ටිකක් කන්න. අපි දන්නවනේ. අඩු ගානේ පරිප්පු ටිකක් කන්න. අපි දන්නවනේ ඔගොල්ලෝ ඉදිමේදී. තමුන්නාසේ වාඩි වෙලා අහගන්න. කන් දෙක සුද්ධ කරගෙන අහගන්න. අහගන්න. මේ වගේ රට අගාධයට ගිහිල්ලා තියෙනවා. ඊළුවට අපි දැක්කා ආණ්ඩුව ණයගෙන ජනතාව රැවට්ටුවා. ණය ගැනීම ගැන ජනතාව රැවට්ටුවා. ජනතාවට විශාල කළ පෙන්නුවේ වරායට ගත්ත ණය පමණයි. ගුවන් තොටුපළට ගත්ත ණය පමණයි. එහෙමත් නැත්නම් අධිවේගී මාර්ගවලට ගත්ත ණය පමණයි. නමුත් රට පුරාම නොඑක් නොඑක් ආයතන හරහා නොඑක් නොඑක් අමාත්‍යාංශ හරහා මුළු ලෝකෙටම ණය වුණා. ඒ ගත්ත ණය ප්‍රමාණය එළියට ආවේ නැහැ. තාම ඒව ගැන දැනගත් නැහැ. තමුන්නාසේ කතා කරන දේ මේකට අදාළ නැහැ. වැදගත් විදියට අහගෙන ඉන්න. ඒ ආකාරයට රට රැවට්ටුවා. ණය ගත්තා. ණය අරගෙන ඊටත් වඩා විශාල ප්‍රමාණයක් ණය ගත්ත ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් තවත් තුන එකක් පමණ මහා භාණ්ඩාගාරයෙන් උත් ගෙව්වා. ඒතකොට ණය මුදලෙන් හොරගම් කරනවා. ඊට අමතරව මහා භාණ්ඩාගාරය හරහා තව 135ක් පමණ බිලට් එකතු කරනවා. මේ ආකාරයෙන් ණය වලට මුවා වෙලා රට විනාශ කරා. රටේ ධනෙ විනාශ කරා. මේකයි සිද්ධ වුණේ හැමදාම. ඊළඟට අපි දැක්කා පොයින්ට් ඔෆ් ඕඩර් මයික් එක. මට කරුණාකරලා ඔබතුමාගේ අමාත්‍යාංශය තියෙනකම් මට කියන්න කරුණා. පොයින්ට් ඔෆ් ඕඩර් පොයින්ට් ඔෆ් අවුරුදු කියා බාන වෙන්නේ තව පොයින්ට් ඔෆ් ඕඩර් මොකද කියලා දන්නේ. පොයින්ට් ඔෆ් ඕඩර් දන්නේ නැහැ. ලැජ්ජ නැද්ද? ඔව්. පොයින්ට් ඔෆ් ඕඩර් මොකද කියලා දන්නේ නැහැ. අපුරු දන්නේ නැහැ. අපුරු දන්නේ නැති මිනිස්සු. පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ තේරුම දන්නේ නැද්ද? මයික් මයික්. නීතිම පොයින්ට් ඔෆ් ඕඩර් නීතිම අමාත්‍යාංශයේ අමාත්‍යාංශයේ බය හින්දා තමයි පෙළ ගැහිලා ඉන්නේ. මෙච්චර අතන මෙතන ඉඳලා වටේ කැරි කැරි මැස්සෝ වගේ අමාත්‍යාංශයට බය හින්දා තමයි දැන් අතුලට ඇවිල්ලා රින්ගා ගත්තේ ඔක්කොම ටික. ඊළඟට මේ රටේ සියලු දෙනාම කලින් අනුර කුමාර් දිසානායක මහත්මයා කිව්වා වගේ මේ රටේ සියලු දෙනාම ලෝකෙට ණය වෙලා ඉන්නේ. ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් සියලු දෙනාම ණයයි. උපදීන දරුවා පවා හතර දෙනෙක් ඉන්න පවුලක නම් ලක්ෂ 25ක් ලෝකෙට ණයයි. ඒ ආකාරයට අපි දැක්කා පහුගිය අවුරුදු 10 ඇතුළත මේ රට ලෝකෙට ණය වෙච්ච ප්‍රමාණය 10 ගුණයකින් වැඩි වුණා. දළ දේශයේ නිෂ්පාදනයෙන් 75%ක් යනවා ණය ගෙවන්න. සමහර අවස්ථාවලදී ණයවල පොලිය පමණක් ගෙව්වා අපට ණය වාරික ගෙවන්න බැරි හින්දා. එවැනි තත්ත්වයකටයි මේ රට වැටුනේ ණය ගැනීම හරහා. ඊළඟට අපි දැක්ක රටේ බහුතරයක් ආයතන පාඩුවට දිව්වා. වරාය දිව්වේ පාඩුවට. ශ්‍රී ලංකන් ගුවන් යානා ඒව දිව්වේ පාඩුවට. කගින් තෙල් සංස්ථාව දිව්වේ පාඩුවට. විදුලි බලයේ දිව්වේ පාඩුවට. අවුරුද්දක් ඇතුළත අවුරුදු 10ක් විනාශ කරපු ආයතන අවුරුද්දක් ඇතුළත ලාභ ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ කියන්නේ මොගෙක් හරි මානසික පිස්සෙක් තමයි එහෙම හිතන්නේ. අපි දන්නවා අනිවාර්යෙන් මේ ආයතන ගොඩදාන. මේ ආයතන ගොඩදාන. තව අනිවාර්යෙන් අවුරුදු 4ක් 5ක් යනවා මේ වැටලා තියෙන අගාධයෙන් මේවා ගොඩ ගන්න බෑ. එච්චර කෙටි කාලයක් ඇතුළත ලාභ ලැබුව ආයතන හොරකම් කරා. අපි දැක්කා වාණිජ සංස්ථා වගේ දේවල් ඒවා හොරකම් කරා. අපි දැක්කා වාණිජ සංස්ථා විකුණා අහලවත් නැති විතානගේ කියලා පුද්ගලයෙක්. ඒ පුද්ගලයා ඩුබායි වල හෝටලෙකට උසේවකේ. එතුමා මැරියට් හෝටලයක් ගත්තා. වාණිජ සංස්ථාවක් ගත්තා. මේ සල්ලි කාගේද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි වාණිජ සංස්ථාවේ තනකොළ කපන්න, වාණිජ සංස්ථාවේ මල් හිටවන්න, වාණිජ සංස්ථාවේ ලෑන්ඩ්ස්කේපින් කරන්න හිටපු ආරක්ෂක ලේකම් ගියේ මොකද කියන එකත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ ආකාරයෙන් ලාභ ලැබුව ආයතන විනාශ කරා. ලංගම අර්ථ සාධකයේ ගෙවලා නැහැ. ලංකාර ලංගම සේවකයන්ගේ භාරකාර අරමුදල ගෙවලා නැහැ. මාස 6-7 ගිල් ලංගම සේවකයන්ට පඩි ගෙවලා නැහැ. දුම්රිය බංකොලොත් ගහලා තියෙන්නේ. මගේ මිත්‍රයා වෙල්ගම මන්ත්‍රීතුමා දුම්රිය ගැන හුඟක් උනන්දු වුණා. දුම්රිය වලට ලස්සන ලස්සන නම් දැම්මා. ඒ වුණාට දුම්රිය දෙපාර්තමේන්තුවේ හැමදාම පාඩු තමයි සිද්ධ වුනේ. ඒව කවදාවත් ගොඩ ගන්න බැරි වුණා. ඊළඟට අපි දැක්ක මේ රට හුදකලා වෙන. ණය ගන්න ඕන හින්දා, ණය වලින් කොමිස් ගන්න ඕන හින්දා, වැඩිපුර මිදල් ගෙවලා ණය ගෙවන්න ඕන හින්දා එකම පැත්තකට විතරක් ගියා. එවැනි දේවල් සම්බන්ධ වෙන පුද්ගලයන් පමණක් අල්ලා ගත්තා. එවැනි දේ සම්බන්ධ වෙන බැංකු පමණක් අල්ලා ගත්තා. ඒව කරන්න ගිහිල්ලා රට හුදකලා වුණා.
ලෝකයේ අනිත් රටවල් අපිත් එක්ක තරහ වුණා. හොරකම් කිරීමට පාර කපා ගත්තා. මේක තමයි මේ හුදකලා වීම හරහා සිද්ධ වුණේ. පවුලක් කෝසොත් වුණා, රට ණය වුණා, ලෝකයේ අනිත් රටවල් අපිත් එක්ක තරහ වුණා. ඊළඟට අපි දැක්කා යුද ජයග්‍රහණය විකුණගෙන කෑවා. රට සංවර්ධනය කරේ නැහැ. යුද ජයග්‍රහණය විකුණගෙන කාලා රටේ ජනතාවගේ මානසිකත්වය වෙන පැත්තකට යොමු කරා. ජනතාව රැවට්ටුවා. එහෙම කරේ නැද්ද? යුද ජයග්‍රහණය විකුණගෙන කෑවා. කරානේ. මං දැක්ක ඊයේ පෙරේද අහලා තියෙනවා අර ලෝකෙ කොහෙවත් ආරක්ෂක ලේකම්ල යුද්ධ කළා නැහැ. මේ රටේ විතරයි ආසියාවේ ආශ්චර්ය හින්දා ආරක්ෂක ලේකම් කෙනෙක් යුද්ධයක් මෙහෙව්වා. ඒ ආරක්ෂක ලේකම් කියනවා අවුරුදු 35ක් හමුදාවේ ඉඳලා සරත් ෆොන්සේකාට මොකද වුනේ යුද්ධ ඉවර කරන්න බැරුණාලු. අඩු ගානේ යුද්ධ ගැන යමක් දන්නවනම්, යුද කරන හැටි දන්නවනම්, යුද ක්‍රියාවලියේ තියෙන අනදීම් ගැන දන්නවනම් අවුරුදු 35ක් හමුදා හිටවු බලියට කොහොමද යුද්ධයක් ඉවර කරන්නේ? එතුමා කරේ නැතේ නැ. එතුමා කරේ නැතේ නැ. එතුමා එතුමාගේ රාජකාරිය කරා. සම්බන්ධීකරණය කරා. හැබැයි සම්බන්ධීකරණය කරාට ලෝකෙ හැම ආරක්ෂක ලේකම් කෙනෙක්ම එක් කරනවා. චන්ද්‍රානන්ද සිල්වත් කරා. යාපනයේ අල්ලනකොට චන්ද්‍රානන්ද සිල්වත් සම්බන්ධීකරණය කරා. හැබැයි චන්ද්‍රානන්ද සිල්වත් ගිහලා උඩපැන්නේ නැහැ. අතන මෙතන ගිහලා කිව්වේ නැහැ මම නැත්තම් යුද්ධ දිනන්න බෑ කියලා. මම නැත්තම් යාපනයේ අල්ලන්න බෑ කිව්වේ නැහැ. ඒකයි යථාර්ථය. අපි ඒකට එතුමාට දුන්නා. සේනාධිනායකයා නියෝග දුන්නා. සේනාධිනායකයා මුදල් දුන්නා. හැබැයි රණවීරව කැප වෙලා, රණවීරව ලේ දහඩිය වගුරලා ඒ ගත්ත ජයග්‍රහණය අවතක්සේරු කරලා ලේකම් කෙනෙක් කොඩිදා ගන්නවා නම් ඒක ලෝක විහිළුවක්. මං දැක්කා ඒ පාර කියනවා අවුරුදු 35ක් හමුදාවේ ඉඳලා ඇයි යුද්ධ කරන්න බැරිුනේලු මම එනකන් හිටියයි කියලා අහනවා. එතකොට එයත් හිටියේ අවුරුදු 20ක්. ඒ අවුරුදු 20 මොනවද කරේ? දැනුත් ඉන්න හමුදාවේ අවුරුදු 35 40 හිටපු අය. ඒගොල්ලන්ට තනියම පුළුවන්ද යාපනයේ ආඥාපති වුණ පළියට යුද්ධයක් ඉවර කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් නැගෙනහිර ආඥාපති වුණ පළියට යුද්ධයක් ඉවර කරන්න පුළුවන්ද? ඒකවත් තේරෙන්නේ නැත්නම්, ඒකවත් වටහා ගන්න බැරි නම් ඒ වගේ මිනිහෙක් කොහමද යුද්ධයක් ඉවර කරන්නේ? ඔබතුමා වාඩි වෙන්න. රණවීරුවන්ගේ ශක්තිය, මම කරපුවා මම ඔබතුමාට කියන්න. මං යුද සංකල්පනා හැදුවා, යුද සැලසුම් කරා, අවශ්‍ය පුහුණුව දුන්නා, හමුදා විශාල කරා, හමුදාවේ සටන් ක්‍රම වෙනස් කරා. ඔබතුමා ශීලාචාර විදියට හැසිරෙන්නේ එච්චරයි මට කියන්න තියෙන්නේ. අපි කරපු අයව තමයි. ඒ අනුව තමයි යුද්ධේ තත්ත්වය වෙනස් වුනේ. ඒක හින්දා තමයි යුද්ධේ වෙන දිශාවකට අපිට ගෙනියන්න පුළුවන් වුනේ. අපි තනියම ඒව කරේ නැහැ. ඔබතුමන්ලා ගෞරවය දෙන්න ලේ දහඩිය හෙලපු රණවිරුවන්ට. ඔය මොන කතා කරා? ගෞරවය දෙනවා නම් හමුදාපති හිරේ දානකොට මොනවද කරේ? ඔබතුමා රණවිරුවන්ට ගෞරවය දෙනවා හමුදාපති හිරේ දැම්මම ඔබතුමා උඩපැන්නා. උත්තර දෙන්නේ අප්පුඩි ගැහුවා. ඊළඟට මම දැක්කා තව එක්කෙනෙක් කියලා තියෙනවා. අර කෑ ගහන කට්ටියගේ නායකයා කියලා තියෙනවා. යාපනයේ ආඥාපති වෙලා හිටියා මොනවද කරේ කියලා අහනවා. මම ආඥාපති ඉන්න කාලේ තමයි අධිආරක්ෂක කලාව බාර දෙන්න ඕනේ කියලා සාම සාකච්ඡා වලින් තීරණය වුණා. මම ඒකට විරුද්ධව නැගිට්ටා. එවැනි ජෙනරල් සොයා ගන්න අමාරුයි. රස්සාව අවදානමකට යොමු කරලා මම ඒකට විරුද්ධ වුණා. එදා අධිආරක්ෂක කලාව බාර දීලා තිබ්බනම් මාවිල්ලාරු ගහනාර සුමාන්දේකට පස්සේ යාපනයේට ගහනකොට අද යාපනයේ වැටිලා අපට යුද්ධ කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇහුන්නේ ඔබතුමා? ඇහුන්නේ? ඒකයි මම ඒක සාම සාකච්ඡා වලින් ආපු යෝජනාවක්. එතකොට අගමැතිතුමා හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි. අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ජනාධිපතිනි හිටියේ තමුන්නාන්සේලාගේ ජනාධිපතිනි. ඒ ආකාරයට රජයක් තිබුණා. ඒ සාම සාකච්ඡා වලට සියලු දෙනා සම්බන්ධ වුණා. තමුන්නාන්සේලාගේ ජනාධිපතිනි කෙනෙක් හිටියේ. ඒ වගේ අගමැති එක පැත්තක හිටියා. අපි ඒකට ඒගොල්ලන්ට වරදක් දාන්නේ නැහැ. ඒ යෝජනාව ආවේ සාම සාකච්ඡා හරහා. හැබැයි අපි ඒවට මුහුණ දුන්නා. ඊට අමතරව 2006 යාපනයේ වැටෙන්න ඔන්න මෙන්න තියෙනකොට ඒ අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ. 2006 යාපනයේ වැටෙන්න ඔන්න මෙන්න තියෙනකොට කිසිම බ්‍රිගේඩියර් කෙනෙක්, කිසිම ජෙනරල් කෙනෙක් යාපනයේ බාර ගන්න යන්න බෑ කිව්වා. ජානක පෙරේරා දවස් දෙකක් කිල්ලුවා කතරගම ගිහිල්ලා එන්නම් කියලා. මං කිව්වා පැය දෙකකින් මට බාර දෙන්න රත්මලාන්ට යන හෙලිකොප්ටර් එකක්. මම පය දෙකකින් ගුවන් ගත වුණා. අලිමංකඩේ වැටෙන්න පටන් ගන්න තියෙනකොට මම ගිහිල්ලා නවත්තලා ගහපු බංකර් පේලිය තමයි මාවිල්ලාරු වලට ගහනකනුත් යුද්ධ විනාකනුත් ගොමාලේ තියෙන බංකර් පේලිය මං ගහව බංකර් පේලිය. ඕ කරවතුමා, එමතුමා ප්‍රශ්නයක් අහන්න උත්තරයක් දෙනවද? ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි. ප්‍රශ්න අහන්න බෑ. එතුමා
එතුමාකට එකඟ නම් පමණක් ඉඳෙන්න පුළුවන්. හරි හරි. හරි හරි. වෙලාව මදි. වෙලාව මදි. ඔබතුමා එකඟ නම් ඔබතුමාගේ කාලය යන්නේ. ඇහෙන්නේ නැහැ ඇහෙන්නේ නැහැ ලයිට් එක නැහැ තමුන්නාන්සේ ලයිට් එක නැහැ. මේක නැත්තම් කතා කරන්න බෑ. කතා කරන්න බෑ. මේක අමතරව මේ යුද්ධයේ ජයග්‍රහණය අපි ජයග්‍රහණය කරපු යුද්ධයේ ජයග්‍රහණය සඳහා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුණේ මම අනුගමනය කරපු හරි. ගරු අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේදී විවෘත ප්‍රකාශයක් කළා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ සරත් පොන්සේකා කියලා. ඔබතුමා ඒක පිළිගන්නවා? ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි මෙතෙන්ට. ඔබතුමා කතා වාර්තා ඒක කතාවට අදාළ නැහැ නේ. අද මාතෘකාවට අදාළ දේවල් ඔබතුමා මාතෘකාව කතාවට අදාළ නැහැ. මම විවාදයක් ඉල්ලන්නේ. ඒක වෙනම ඔබතුමා මං හම්බෙලා අපි විස්තර කරලා කතා කරමු. අපි සලකන්නේ. ඔව්. විවාදයක් ඉල්ලන්නේ. ඒකට උත්තර දෙන්න පුළුවන්. ඒකට විවාදයක් ඉල්ලන්න. විවාදයක් ඉල්ලන්න ඔබතුමා. විවාදයක් ඉල්ලන්න. විවාදයක් ඉල්ලන්න. අපි කතා කරමු. විවාදයක් ඉල්ලන්න. ඉල්ලන්න විවාදය. මේ ආකාරයට මං දැක්කා ඊයේ පෙරේදා. ඊයේ පෙරේදා තවත් හාමුදුරු නමක් අර බෙන්ගමුවේ නාලක හාමුදුරුව කියලා තියෙනවා බෝම්බේ පුපුරා ගත්තේ මගේ නොසලකිල්ල හින්දා කියලා. ඊට ඉස්සෙල්ලා මං අහගෙන හිටියා අතීතයේ අපි විරුද්ධ පක්ෂයේ ඉන්නකොට එක ඇමැතිතුමෙකුත් කිව්වා අතීතයේදී ඒ බෝම්බකාරියත් සමග මම ප්‍රේම සම්බන්ධයක් තිබුණා කියලා. ඔබතුමාට මතක ඇති. එවැනි පරිග්‍රහ කරන්න යුද හමුදාපතිට අපහාස කරන මිනිහා යුද හමුදාපතිට අපහාස කරන්න පුළුවන් නම් රණවීරුව ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. රණවීරුවන්ට නිග්‍රහ නොකර ඉන්නේ නැහැ. යුද්ධයේ මෙහෙවපු හමුදාපතිට අපහාස කරනවා නම් ඒ යුද හමුදාපති අපහාසයට පත් කරන මිනිහට රණවීරුව ගැන කැක්කමක් නැහැ. රණවීරුවණියන් කතා කරන්න බෑ. ඒක තමයි යථාර්ථය. ඊළඟට මම දැක්කා බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ කියනවා ඒ බෝම්බේ පුපුරවා ගැනීම ගැන මම නොසලකිල්ලක් දුලාලු. මගේ සැලකිල්ල නැතිකමලු. නමුත් යුද හමුදා මූලස්ථානයේ ආරක්ෂාවක් තිබුණා. ඒ ආරක්ෂාව හමුදාපතිවරු හතර දෙනෙක් ඉන්න කොටත් තිබුණා. ඒ ආරක්ෂාව ඒ ආකාරයෙන්ම තිබුණා. ඒක හන්ද ඒකට මගේ පිටින් වරද දාන්න බෑ. මම රටේ ආරක්ෂාව ගැන තහවුරු කරා. මම ගෙදර ආරක්ෂා කිරිල පැත්තක දියදී ඉස්සලා රට පුරා ගියා. රටේ ආරක්ෂාව සෙව්. ඒක හන්ද එතන අඩුපාඩුකම් තිබුණා වෙන්න පුළුවන්. නමුත් ඒ අඩුපාඩුකම් දිගටම තිබුණ දේවල්. හැබැයි බෙන්ගමුවේ නාලක හඳුරන්න මම එකක් මතක් කරලා දෙන්න ඕනේ. මම දාන දීලා තියෙනවා දහ පාරකට වඩා. තිරුකුණාමල්ලේ ආව එක පාරක් ඇවිල්ලා දවල්ලේ ලැබිලා ගුව බඩගිනි මහත්තයෝ දානේ හම්බුනේත් නැහැ. මම කණ එක නවත්තලා මගේ කෑමක දුන්න දානේ හැටියට. උන්වහන්සේ ජනාධිපතිවරණයෙන් පස්සේ මට ටෙලිෆෝන් කෝල් එකක් දීලා මාව හම්බෙන්න තුම්පාරක් එන්න දැහුවා. ජනාධිපතිවරණයෙන් පස්සේ මම කිව්වා දැන් එන්න එපා. ඔබ වහන්සේ පහුගිය කාලේ කතා කරපු දේවල් අනුව මට ඔබ වහන්සේ හම්බෙන්න දැන් හිත දෙන්නේ නැහැ කියලා. ඒ වගේ ඉතිහාසයක් තමයි එතන තියෙන්නේ. ඊළඟට අපි දැක්කා මේ රටේ ආර්ථිකය ශක්තිමත් වුණේ නැහැ. අඩිතාලම ශක්තිමත් වුණේ නැහැ. ලෝකේ පුරා මොන ප්‍රශ්නයක් ආවත් උතුමාර්ථකුණාටුවක් කොහරි ආවත් ජලගැල්මක් කොහරි ආවත් ISIS එක ආවත් එංගලන්ත යුරෝප සංගමෙන් අයින් වුණත් මේ රටේ ආර්ථිකයට බලපානවා. ඒකට හේතුව තමයි අවුරුදු 10ක් 15ක් පුරාවට මේ රටේ ආර්ථිකයට ශක්තිමත් අඩිතාලමක් වැටලා නැහැ. ඒකන්ද එකපාර්ට දැන් අපි දකිනවා ජනාධිපතිතුමා අගමැතිතුමා උත්සාහ කරනවා ආර්ථිකයට අඩිතාලමක් දාන්න. ඒක දවසෙන් දෙකෙන් කරන්න බෑ. ඒක හන්ද තමුන්නාන්සේලාත් හිටපු කාලේ ඒ අඩිතාලම දැම්මේ නැති හින්දා තමයි අද ආර්ථිකයේ ඉතාම දුර්වල තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි දැක්කා රාජපක්ෂ පාලනේ ජනතාවාදී වුණේ නැහැ. ඒ කාලේ මානුෂීය අයිතිවාසිකම් කැඩුවා. වෛරය පිරිමහා ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරා. ඒක හන්ද මේ රටේ GSP ප්ලස් එක අපිට නැති වුණා. ඒක හන්ද කර්මාංශාලා වහන්න වුණා. ඇඟලුම් කර්මාංශාලා 150ක් වැහුවා. පොල් කර්මාංශාලා 150ක් වැහුවා. තේවතු පාළු වෙලා ගියා. රට පුරා 150ක් කුඹුරු පාළු වුණා. හැම අංශයකම මේ රට කඩා වැටුණා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. ඊළඟට අපි දැක්ක ජනතාවගේ ප්‍රශ්න තීරුම් ගත්තේ නැහැ. නිකන් දෙන්න පුළුවන් ඉඩම් කෑල්ලක්වත් දුන්නේ නැහැ. මේ රටේ සෞඛ්‍ය දියුණුුනේ නැහැ. සෞඛ්‍ය ස්පිරිතාලයකට පැනඩෝල් පෙත්තක් ගන්නත් බැරි වුණා. පැනඩෝල් පෙත්තක්වත් දෙන්න බැරි වුණා. පැනඩෝල් පෙත්තක් ගන්න උනේ පිටර ගිහිල්ලා. රෝගියෙකුට දවස් 4ක බෙහෙත් දුන්නම බෙහෙත් එක දෙන්නේ නැතුණාම රෝගියා දවස් 2ක බෙහෙත් ගන්නවා ෆාමසි එකෙන්. අතේ සල්ලි නැහැ. ඒ තත්ත්වයට රට වැටුණා. මේ රටේ අධ්‍යාපනයේ කඩන් වැටුණා. අපි දැක්ක ඉස්සෙල්ලා අනුකුමාර දිසානායක මහත්තයා කිව්වාගේ 450,000 උසස් පෙළ වාඩි වෙනවා. අන්තිමේදී විශ්වවිද්‍යාලයන් 35,000යි. ඉතුරු කට්ටිය අනාථ වෙනවා. පාසල් 2000ක් ඇහුණා. පන්සල් 2000ක් ඇහුණා. තමුන්නාසලාගේ කාලය ඇතුළත තැබෑරුම් 2000ක් විතරක් කැරියා මතර තීරිය පුහින්න. ඒක තමයි මේ රටේ අලුතෙන් සිද්ධ වුණ එකම දේ.
එකම සංවර්ධනය එතනොල සතබෑරුම් පමණයි. අනිත් අංශවල සංවර්ධනයක් අපි දැක්කේ නැහැ. මේ රටේ කර්මාන්තයක් දිනු වුණේ නැහැ. මේ රටේ අල්පනෙක්වත් අල්පනෙක්ක්වත් පිටරට අරින්න හම්බ වුණේ නැහැ. සිරිපු කූට්ටක්වත් පිටරට ඇරියේ නැහැ. අඩු ගානේ කොහොමිටක්වත් පිටරට ඇරියේ නැහැ. බයිසිකලයක්වත් හදාගත්තේ නැහැ. කිසිම දෙයක් නිෂ්පාදනය වුණේ නැහැ. මේ රට ලෝකයේ හිඟා කන රටක් බවට පත් කරා. ඒක තමයි මේ රට ඇත්තටම සිද්ධ වෙච්ච දේවල්. අපි දැක්කා කෘෂිකර්මය විනාශ කරා. ගොවියා අනාථ වුණා. ගොවියාගේ විශ්‍රාම වැඩුම නැති වුණා. වැව් ටික සුද්ධ කරේ නැහැ. වැව් ටික සුද්ධ කරන්න තියෙන සල්ලි ටික හොරකම් කරා. වැව් වලට අතුරු අල්ලන්නේ නැහැ. සුමාන දෙකක් වැව්වොත් වැව් පිටිලා ඉතිරිලා යනවා. සුමාන දෙකක් ආපහු පෑවුවම වැව් ටික වේලිලා යනවා. කෘෂිකර්මය සම්පූර්ණයෙන් විනාශ වුණා. ඊළඟට අපි දැක්කා කර්මාන්ත දියුණු කරේ නැහැ මේ රටේ. කර්මාන්ත වලට කිසිම දියුණුවක් ලැබුණේ නැහැ. කර්මාන්ත ගොඩනැගීම සඳහා කිසිම උනන්දුවක් ගත්තා කියලා අපි කවදාවත් දැක්කේ නැහැ. දැන් තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න මේ කියපු දේවල් සිද්ධ වුණේ තමුන්නාන්සලා කාලේ. තමුන්නාන්සලාට අවශ්‍යලා තියෙන්නේ දැන් අපි දරන උත්සාහය, දැන් දරන ප්‍රයත්නේ විනාශ කරන්න. තමුන්නාන්සලා යහපාලනයට කැමති නැහැ. තමුන්නාන්සලා රට හරි මාර්ගයට යනවට කැමති නැහැ. තමුන්නාන්සලා මේ ළමයින්ගේ අනාගතේ දියුණු වෙනවට කැමති නැහැ. තමුන්නාන්සලාට ඕන පගා ගන්න, අල්ලස් ගන්න, කප්පම් ගන්න, දේශයෙන් වැඩ කරන්න, වෛරයෙන් කරන්න, ප්‍රජාතන්ත්‍රවාදයෙන් විනාශ කරන්න. මෙතන ඉන්න යහපාලනයක් නෙවෙයි, මෙතන ඉන්න කල්ලියක්. මේ කල්ලියට ඕනලා තියෙන්නේ නැවතත් මේ රට ගෙනියන්න, හොර මැරකන් තියෙන දූෂිත රටක් බවට පත් කරගන්න. තමුන්නාන්සලාට පඩියෙන් ජීවත් වෙන්න බෑ. පළාත් සභාවේ පඩිය මදි, ප්‍රාදේශ සභාවේ පඩිය මදි. අල්ලස් කප්පම් ගත්තේ නැත්නම් දේශපාලනඥයෝ තමුන්නාන්සලා වගේ විනාශ වෙලා යනවා. තමුන්නාන්සලා උත්සාහ කරන පරණ තැනට රට ගෙනියන්න. ස්තුතියි. බොහොම ස්තුතියි.